දැයි ගෞරවණීය අපේ සංඝරත්නයේ අවසරයි අද අපිට තවත් සංඝාරුවාදාවක් අපිට පැයක් කාලයක් හම්බ වෙනවා සංකල්ප සහ යථාර්ථ කියන අපේ කටුකුරුන්දී ගෞරවණීය ශාන්තිගේ පොත සම්බන්ධයෙන් ඉතින් වැඩි වෙලා ගන්න නැතුව මම ඉල්ලා හිටනවා අපේ චන්ද්‍රරත්න කරු ස්වාමීන් වහන්සේගෙන් ඒ පොත නතර කරපු තැන ඉඳලා කියපාර නතර කරපු තැන ඉඳලා ඉදිරියට පොත කියවීමෙන් අපිට සාකච්ඡාවට ක්‍රමික ආරම්භය ලැබලා දෙන්නී කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය පිටුව අංක 61. උදාන පාළියෙහි එන උගතුන් නිතර උද්ෘත කොට දක්වන්නා වූත් විවාදාපන්න අර්ථකතන සහිත වූත් ඡේද දෙකක් දැන් ඉදිරියට ගනිමු. අත්ථි භික්ඛවේ තදායතනං යත්ථ නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානං චායතනං න විඤ්ඤාණං චායතනං න ආකින්චඤ්ඤායතනං න නේව සංඥා නාසඤ්ඤායතනං නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යා తత్ర పాహం భిక్కవే నేవ ఆగతిం వదామి న గతిం వదామి న గతిం న టితిం న చుతిం న ఉప్పత్తిం న అప్పతిట్టం అప్పవత్తం అనారమ్మణం ఏవేతం ఏసేవంతో దుఃఖస్స మహనేని ఏ ఆయతనే ఎత యం తనక పృథువియత్ నెద్ద జలయత్ నెద్ద గిన్నత్ నెద్ద వాయువత్ నెద్ద ఆకాశానం చాయతనయత్ నెద్ద විඤ්ඤාණං ඡායතනයත් නැද්ද ආකින්චඤ්ඤායතනයත් නැද්ද නේව සංඥා නාසඤ්ඤායතනයත් නැද්ද මෙලවත් නැද්ද පරලවත් නැද්ද සඳහිරු දෙකක් නැද්ද මහණෙනි එහි මම ඒමක්ද නැතයි කියමි යාමක්ද නැතයි කියමි සිටීමක්ද නැතයි කියමි චුතියක්ද නැතයි කියමි උත්පත්තියක්ද නැතයි කියමි මෙය නොපිහිටි යක්මය නොපවතින්නක්මය මෙහි අරමුණක්ද නැත මෙයම දුකෙහි කෙලවරය අත්ථි භික්ඛවේ අජාතං අභූතං අකතං අසංඛතං නොචේතං භික්ඛවේ අභවිස්ස අජාතං අභූතං අකතං අසංඛතං නෛධ ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායේත යස්මාචකෝ භික්ඛවේ අත්ථි අජාතං අභූතං අකතං අසංඛතං తస్మా జాతస్స భూతస్స కతస్స సంకతస్స నిస్సరణం పඤ్ఞాయే తాతి మహనేని నూపన్ నోహటగత్ నోకల సకస్ నోకల తత్వයක් ඇත మహనేని మెమ నూపన్ నోహటగత్ నోకల సకస్ నోకల తత్వයක් නොමැතිනම් මෙහි උපන් හටගත් කල සකස් කල දෙයින් නික්මීමක් පෙන්වාලිය නොහැක යම් හේකින් మహనేని నూపన్ నోహటగత్ నోకల සකස් නොකල තත්වයක් ඇද්ද එහෙයින් උපන් හටගත් කල සකස් කල දෙයින් නික්මීමක් පෙන්වාලිය හැක මේ ඡේද දෙකම උදාන පාළියෙහි ඉදිරිපත් කර ඇත්තේ බුදුරදුන් සංඝ පිරිස උත්සාහවත් කිරීමට දෙසූ නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම කතා ලෙසිනි ඡේද දෙකම ඇත වරහන් ඇතුලේ අත්ථි යන අසත්‍යාර්ථවත් අස්ත්‍ය අර්ථවත් අවධාරණාත්මක පදයෙන් ඇරඹී නස්ත්‍ය අර්ථවත් පද සමූහයක් ගෙනහැර දක්වයි. එකම තේමාවක් අනුව යන සූත්‍ර දේශනා ගණනක් අතුරෙන් එක් සූත්‍රයක් නිදර්ශනයක් ලෙසගෙන අඤ්ඤාඵල සමාධිය පිළිබඳව කළ විවරණයේදී අපි ඒවායේ එන ප්‍රශ්නාර්ථවත් පද තුලින් දිවෙන අවිනිශ්චිත බව හා විස්මය සාකච්ඡා කළෙමු. ඒවාට දෙන පිළිතුරු තුළ ඇති අවධාරණාත්මක ස්වરૂපයද අපේ සැලකිල්ලට යොමු වුණි. රහතන් වහන්සේගේ ඒ අරුම පුදුම සමාධියෙන් මතුවෙන විසංවාදී බවද සාකච්ඡාවට භාජන විය. මේ වාතාවරණය තුළ ඉහත සඳහන් සූත්‍ර ඡේද දෙකට මුල පුරන අවධාරණාත්මක අත්ථි යන පදය අපට අමුත්තක් විය නොහැක.
ප්‍රස්තුත ඡේද දෙක්හි එන නස්ත්‍ය අර්ථවත් පදමාලා දෙක අතර බැලූ බැල්මට දි ප්‍රකාර බවක් පෙනේ. එබැවින් අපි එක් එක් ඡේදය වෙනමගෙන විග්‍රහ කිරීමට උත්සාහ කරමු. පළමු ඡේදයේ කියවෙන්නේ යම්කිසි ආයතනයක මහා භූත ධර්ම සතරවත් සතරත් අරූප භව සතරත් මෙලවහා පරලොවත් සඳහිරු දෙකක් නැති බවකි. මේ වන විට අපට මෙවැනි වාග් ප්‍රදේශ සෑහෙන පමණ හමු වී තිබෙන බැවින් ඒ වාංමාලාව හුදු සංකල්ප හඟවන බව තේරුම් ගැනීමටත් ඒ තුළින් ඕලානික භෞත ධර්මයන් මතුකර නොගැනීමටත් සමත් වෙමු. එසේම මේ ආයතනයෙහි ඒමක් යාමක් සිටීමක් චුතියක් හෝ උත්පත්තියක් නැතැයිද කියා ඇත. මෙහිදීද අපට හමුවනුයේ වියුක්ත සංකල්ප මිස ඒවායින් ගම්‍යවන සැබෑ සංසිද්ධි නොවේ. මේ සියල්ල සාපේක්ෂ ප්‍රඥප්තිවලින් සැදුණු අපේ කල්පිත ලෝකයට අයත් සංකල්ප වන අතර ඒවා දුටු ඇසූ දැනුණ දැනගත් පැමිණ සොයා බැලූ මනසින් සිසාරාගිය වරහන් ඇතුළේ දිට්ටං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා යන සූත්‍රාගත පාඨය තුළටම වැටේ. ඡේදේහි එන සුවිශේෂ අර්ථවත් පද තුන එනම් අප්පතිට්ඨං නොපිහිටි, අප්පවත්තං නොපවතින හා අනාරම්මණං අරමුණක් නැති. රහතන් වහන්සේගේ ලෞතුරු සිතෙහි ශිතිදයක් නැති විසංවාදී බැල්ම අපට සිහිපත් කර දෙයි. මේ පද තුන පිළිවෙලින් අප්පනිහිත, ශුඤ්‍යත, අනිමිත්ත යන විමෝක්ක තුන හා සැසඳෙයි. නිබ්බේධිකා ප්‍රඥාව හමුවේ සංකල්ප විනිවිද ගොස් වරහන් ඇතුළේ අනිමිත්ත, ආසා ප්‍රනිදි නොමැති විරාගී බවක් වරහන් ඇතුළේ අප්පනිහිත ඇතිවීමෙන් මුනිවරයා ලොවෙහි ශුන්‍යත්වය වරහන් ඇතුළේ ශුන්‍යත ප්‍රත්‍යක්ෂ කරගනි. මේ ලොව ආත්මයක් හෝ ආත්මයකින් හෝ ආත්මීය දෙයකින් ශූන්‍යයි. ශුන්‍යං අත්තේනවා අත්තනීයේනවා. බුදුරදුන් මෙන්ම රහතන් වහන්සේලාද ප්‍රකාශ කරන්නේ මේ ලෝකෝත්තර දර්ශනයේ ආලෝකයේ තුලිනි. දෙවැනි ඡේදය අවධාරණාත්මකව පවසන්නේ නූපන් නොහටගත් නොකල සකස් නොකල තත්වයක් ඇති බවත්, එවැන්නක් නැතහොත් උපන් හටගත් කල සකස් කල තත්වෙන් නිස්සරණයක් නොමැති බවත්ය. මේ නිස්සරණය වරහන් ඇතුළේ නික්මීම, දිටු දැමීම, මිහිදීම සැලකිය යුතුයි. ඡේදෙහි ඉද සිදුවන්නකි. ඒ රහතන් වහන්සේගේ විමුක්ත සිත තුළ සිදුවන්නේ උපන් හටගත් කල සකස් කළ සියල්ල දුටු ඇසූ දැනුණ දැනගත් පැමිණි සොයා බැලූ මනසින් සිසාරාගිය යන පාඨය තුළින්ම ඒ සියල්ල ගම්‍ය වන බැවිනි. මේ ඡේදෙහි ඇති අවධාරණාත්මක ස්වરૂපය වඩා හොඳින් ඇගයීමට බුදුරදුන් පහළවන සමයෙහි දමදිව පැවති ආධ්‍යාත්මික වාතාවරණය කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුය. යෝගී චින්තාවන්ගෙන් පරිපෝෂිත තත්කාලීන මනස සංඤී බවත් අසංඤී බවත් අතර උබතෝ කෝටික සීසෝ පැදිල්ලක අතරමං වී තිබින. සංඥාව සහිත ඊතාමත්ම සියුම් භව තත්වයන් කෙරෙහි පවා විශ්වාසයක් තැබිය නොහැකි බව ඇතම් යෝගීන් හට වැටහුණි. එනිසාම පොට්ටපාද සූත්‍රයෙන් හෙළිවන පරිදි සංඥා දැලෙන් මිදීමේ හැකියාවක් ගැන සාකච්ඡා කිරීම මහණ බමුණන්ගේ රැස්වීමවල ජනප්‍රිය මාතෘකාවක් විය. මැදුම් සංගයේ එන සුභ සූත්‍රයට අනුව පොක්කර සාති වැනි ඇතැම් නම් දැරූ අන්‍ය තීර්ථක ආචාර්යවරු එවැනි හැකියාවක් මිනිසෙයින්ට ඇතැයි යන අදහස පවා සාවඥ ලෙස බැහැර කළ බව පෙනේ. එබැවින් දිටු දැමියෙහිම සංඥා දැලින් මිදීමේ මගක් ඇති බව දැඩි ලෙස අවධාරණය කිරීම යුක්ති යුක්තය. නිවන හැඳින්වීමට බොහෝ විට යොදා ඇති නස්ත්‍ය අර්ථවත් පදවලින් සූචිත වන්නේ සියලුම ලෞකික හා සංකත දැයින් වෙන් වූ බවකි. පංචුපාදානස්කන්ධය අනාත්ම ලෙස දැකිය යුතුයයි සඳහන් කරන හැම තැනකදීම ගම්‍ය වන්නේ කිසියම් පුජ්‍යලයකුට සම්මර්ෂණය සඳහා ලැබෙන ස්කන්ධය. නිරවශේෂ විරාගය දියුණු කර ගැනීම සඳහා යම්කිසි පුජ්‍යලයකු අරමුණු කරගන්නා ස්කන්ධයන්ගේ තත්ත්වය පිළිබඳ විවිධත්වයක් තිබිය හැකිය. නිදසුනක් වශයෙන් කිවහොත් ප්‍රථම ධානය පාදක කරගෙන සසරින් මිදෙන අයකු අරමුණු කරගන්නා ස්කන්ධයන්ගේ තත්ත්වය දෙවැනි ධානය පාදක කරගන්නා අයකුගේ ස්කන්ධ තත්ත්වයට වඩා වෙනස් වෙයි. සූත්‍රාගත උපමාවට අනුව යම්සේ දුණුවායකු හෝ ඔහුගේ අතවැසියෙකු හෝ
පළමුව පඹයෙකුට හෝ මැටි රවුමකට විදීමෙන් ලද අභ්‍යාසය ඇතිව දුනු ශිල්පයෙහි නිපුණ වූ පසු අකුණු එළියෙන් විද දුර ඇති විශාල කයක් පවා දෙපළු කිරීමට සමත්වන්නේද එසේම යෝගාවචරයා තමාට දැනට අරමුණු කරගත හැකි ස්කන්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කොට පසුව අමෘත ධාතු නම් වූ අමතා ධාතු නිවන තම වර්තමාන තත්ත්වයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් හඟවන උචිත පාඨයකින් අරමුණු කරයි. නිවන හඟවන පර්යාය පද විවෘතව හෝ පර්යායෙන් හෝ ලෞකික කෙලෙස් මල සියල්ලෙහි ප්‍රතිරෝධය හඟවන්නේ එහෙයිනි. යෝගාවචරයා උපයෝගී කරගන්නා ඒ වචන හා පද හුදෙක් ඔහුගේ නිරවශේෂ විරාගයේ උදෙසා ඉලක්කයක් පමණි. ඒ වනාහි ඔහු ග්‍රහණය නොකරන ඉලක්කයකි. හුදෙක් ප්‍රඥාව නැමැති හීයෙන් විද දෙපළු කරන්නකි. මට හිතෙනවා ඉතින් මේ වෙලාවට පොඩ්ඩක් හොට දාන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම මේ පොතේ අපි බලාපොරොත්තු වෙන්නේ මේක තමයි. නැත්තම් ඥාන සංස්කෘතියේ ශ්‍රේෂ්ඨත්වයේ මේ කතා නොකරපු දෙයක් නැත්තම් බුදුචානන්සිටේ දේශනා කර ගන්න ඕනෙච්ච දෙයක් අපිට වහලා ගහලා තියෙන වෙලාවක මුන්නාච්ච මේක මතු කරා. හැබැයි මේ කියපු කොටසත් හම්බෙනවා. මේක සබහ සෝකී වශයෙන් අවබෝධ කරගන්න එකත් කාට හරි ප්‍රකාශ කිරීමත් අතර අහසට පොළොව සම්බන්ධයක් තියෙනවා. තනි කෙනාට මේක එච්චර අමාරු නෑ. දෙන්නෙක් වෙච්ච ගමන් මේක තනිකර අවුලයි සංනිවේදනයේ ප්‍රශ්න නිසා. වෙන මොකක්වත් ප්‍රශ්නයක් නෑ. ඇතුළත කියන්න පුළුවන් නිවනක් තියෙනවා කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන්. සර්වබලධාරී දෙවිගෙනෙක් ඉන්නවද නැද්ද? මේක හුදු න්‍යාය ධර්මයක්ද? එහෙම නැත්නම් මිනිස්සෙද්ද? ආත්මවාදී වැරද්ද? මේ දෙකට ආපුවහම බාහිර ලෝකේ කහ බලා ගන්නවා. ඉතින් මෙතෙන්ටම ගෙනාවා අපේ වේලාවද මන් දන්නේ. ඔය මේ ශංකරාචාර්ය කෙනලා ඕක ගැන කතා කරලා කිව්වා. ඕක තමයි අපි කියන්නේ බ්‍රහ්ම පදාර්ථය කියලා. බුදුරජාණන්සේ මේක න්‍යාය ධර්ම කියලා කිව්වා. න්‍යාය ධර්ම කිව්වොත් අනාත්මයි. බ්‍රහ්ම පදාර්ථය කිව්වොත් ආත්මයි. තියා ඒක කඩන්ඩ ගෙනාවා ඒක වශයෙන්. එහෙම නැත්නම් ඒකකට අඩු කරන අමාරු. ඒක වශයෙන් කියන්නේ මේ සියල්ල ගුණයක් වැදගත්කමක් ආධ්‍යාත්මික තත්ත්වයක් සුදු තත්ත්වයක් එහෙම නැත්නම් good කියන පැත්තට යනවා එවුව ಗುಣ පේන පැත්තේ මේකේ තියෙන ඒව නැති එකක් නිර්ගුණ තත්ත්වයක් ඒ මොනක පේන්නේ නැත් තත්ත්වයක් ඒක තමයි ඇත්ත නමුත් මනුෂ්‍යන්ට අත ගන්න පුළුවන් සුගුණ වුණාට පස්සේ ප්‍රකාශ වුණාට පස්සේ එහෙම නැත්නම් බබා හම්බුණාට පස්සේ ඒකට කියනවා භූත කියලා තත්ත්වය භූත වුණාට පස්සේ තේරෙනවා අද්භූත කියලා කියන්නේ වෙන්න ඉස්සල්ලා මූලික ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක ආත්මීද අනාත්මීද කියන එක තමයි මේ Hindu ආගමටත් සෑහෙන චින්තනයේ ඉදිරියට යෑමක් වුණා. සර්වඥාන්සේ දේශනා කරපු එක නැවතත් Hindu ආගමට ඇදලා ගත්තා. මුළු ඉන්දියාවෙම බුද්ධ ආගම නැති කරා. මේ ටික ඔක්කොම ශංකරාචාර්යගේ ගාථා 40 තියෙනවා. ඒක ඇත්තටම මේ පොත වගේම සාකච්ඡාට ගන්න වටනවා. එතකොට ඉතින් අපි අර නිසාරණමණී ගැලපෙන්නේ නැහැ. ඒක නිසා කරන්න වටින්නේ නැහැ. නමුත් බුරුමේ පණ්ඩිත ශාන්සේ පැයකහමාරක දේශනයක් දුන්නා. ඒ දේශනේ දුන්නොත් අද ලංකාවේ ඉන්න හාමුදුරුන්ට එනත ලංකාවේ භාවනා කරන අයට කොච්චරක්වත් ඒ මට්ටමටවත් ගිහිල්ලා නැහැ. මූල ධර්ම මට්ටමින්වත්. ගිහිල්ලා නැතුව තමන්ගේ භාවනාව ගැන කතා කරන්න දන්නෙත් නැහැ. භාවනාවක් ගැන කතා කරන්න දන්නෙත් නැහැ. කතා කරොත් දෙන්නේක් වෙනවනේ. භාෂාවකට වෙන්නේ එතනින් එහාට කතා කරන හොදන්න ගුවක් ඉතුරු වෙන්නේ නැහැ. මේක තනියෙන් අවබෝධ කරනවා කියන එක එච්චර ගහ බෝ වැඩක් වලට ගිහිල්ලා ධර්මණ්ඩිය ගොතා ගන්න ඕන කමක් නැහැ. මොකද උස්ම දෙකක් මැද ඔක කොයි වෙලාවෙත් තියෙනවා. ඒක ආනපයන්ට අහුවෙන්නේ නැහැ. ආස්වාස ප්‍රසවාසට අහුවෙන්නේ නැහැ. ආනපයන්ට අහුවෙන්නේ නැහැ. වම දකුණට අහුවෙන්නේ නැහැ. හැම එකකම එකින් එකට මාරු වෙනකොට මේකට අඩිය තියලා තමයි පණිනේ. එතන දෙපැත්තේ දේවල් වලට සාපේක්ෂව මැද තත්වයක් තියෙනවා කියනවා මිසක් මැද තත්වය කියන්න බෑ කාටවත්. මේක ආස්වාසයත් නෙමෙයි මේක ප්‍රසවාසයත් නෙවෙයි කියන මිසක්ක නෙවෙයි කියන එක තමයි කියන්නේ. මේක වමත් නෙමෙයි දකුණත් නෙමෙයි. ඇවිදීමත් නෙමෙයි ඉඳ ගැනීමත් නෙමෙයි. අතරමැදදී අහුවෙන්නේ ඉරියාපත සංදිස්ථානවල. එකක ඉඳලා අනිත් එකට මාරු වෙන තැන. ඉතින් භාවනා කියන්නේ අරමුණකට හිත තියනවා කියන එකනේ. ආරම්මණං පතිත්ථිතං ඒක භාවනාව. අරමුණෙන් අරමුණට මාරු වෙනකොටත් අපි දාගෙන තියෙන සත්‍ය කැඩෙන්නේ නැහැ බලන්න පුළුවන් අතරමැද කැල්ල වහලා ගහන්න තමයි මේ ගේම ගහලා තියෙන්නේ අපි ඔය දෙපැත්ත දෙකට සාපේක්ෂව දන්නව පහුවිල්ලක් පහු නැයි කියලා
මේකේ මේකට තඩමාරුවක්, දිසාමාරුවක්, මලපැනිල්ලක්, ඉරිවැන්නුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නැති කරන්න බෑ කාටවත්. නමුත් ඒ කියනකොට පොඩ්ඩක් බය වෙන බව නම් ඇත්ත තමයි. කොරෝනාවට වැඩිය පොඩ්ඩක් බය වෙනවා කියන්නේ. එහෙම නැත්නම් වමන යන ගතියක් එනවා. එහෙම නැත්නම් ඔක්කාර වෙන ගතියක් එනවා. ඔලුව වනවනවා, පිසු කෙලින ගතියක් එනවා. ඒක නිසා තමයි මේ ස්ථිරතර දේ ගෑණියක්, බැංකු ගිණුමක්, ඐඩෙන්ටි කාඩ් එකක්, නිත්‍ය දේපල හදාගෙන අරක හෙල්ලුණාට කවන්නේ මේකවත් තියෙනවනේ කියලා කියන හදන ඕක වැඩිපුර තියෙන කට්ටියට අරක වැඩිපුර දැයිනවා. ඒක නැති වෙනකොට තියා හොයාගත්තේ වෙන්නේ නැති උන්ට අන්‍ය නත්‍යාර්ථය රිදෙනවනේ. ඒ නත්‍යාර්ථේ භාවනා කරන්න ඕන එකක් නෙවෙයි. කාය ළඟ තියෙන එක. ඒක බාර ගන්න බැරි සමාජයත් එක්ක ඉන්න නිසා. ඒ නිසා බටේර විද්‍යාඥ කියනවා දාර්ශනිකෙක් බෞද්ධයාට ආත්ම සංඥාවක් එනවනම් භාෂාවේ දෝෂයක් තමයි කිය. මේ කතා කරන්න හැමෙන් විතරයි ප්‍රශ්න මතුවෙන්නේ. නැත්නම් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බොහොම වැඩි මේක අවබෝධ කරගන්න ප්‍රශ්නයක් වුණේ නැහැ පුදුජානනාතේ. නවත් මේක කියන්න දවස් කීයක් පයින් ගියාද? කොණ්ණඤ්ඤහාමුදුරුවන්ට තේරුණ දවසේ තමයි බුදුහාමුදුරුවෝ දැනගත්තේ මේක සංනිවේදනය කරන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වුණේ කොණ්ණඤ්ඤහාමුදුරුවෝ මේ සෝවාන් වෙච්ච නිසා. ඒ නිසා උදම් මැනුවේ බුදුහාමුදුරුවෝ කොණ්ණඤ්ඤහාමුදුරුවෝ දන්නේ නැහැ මොකද උනේ කියලා. අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ කිව්ව. දැන් අඤ්ඤාසිත් දන්නේ නැහැ, අඤ්ඤාසිත් දන්නේ නැහැ. අපි ඕ අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ කියනවා. අපිටත් ওই ටික වෙලා දන්නේ නැත්ද නැද්ද දන්නේ නැහැ. මේ කියන්න ගියොත් කක්කා. කියන්න නැතුවත් බෑ. සාසනය අවුරුදු 2600ක් ආවනේ. අන්න ඕකේ විෂ කපලා කියන එක තමයි සාසනානුලෝමික ප්‍රකායක විසංවාදයි. ඒක තර්කයෙන් තොරයි, අතර්කිකයි. ඉතින් ඒ නිසා මේක තියෙනවායි කියලා කාටවත් අභියෝගයක් වෙන්න බෑ. මොන අස්ත්‍යත්‍යක් නේ කතා කරන්නේ. නැත්නම් ඒ අස්ත්‍යත්‍ය කතා කරන්නේ කරන්නේ කණ්ඩ දෙකක් ගහන්න හිතෙනවා මෙච්චර කෑ ගහන්න එපා ඉතින් ඕක ගැන. මේ නස්ත්‍යත්‍ය මේ ඉබේ හම්බ වෙනවා හැමදැනම තියෙන එකනේ. ආගම කියන්නේ ඒකනේ, ආධ්‍යාත්මික කියන්නේ ඒකනේ. එන්ජෝ මේ උසම චෛත්‍ය හෝ ලොකම ධාතු මන්දිරේ නෙවෙයි. ඒ වතර බඳ තියෙන තිස්තන තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒක ඥානানন্দ සාංශර පිං සිද්ධ වෙන්න තමයි අපි ඔය අනිදස්සන කියන වචනේ අපි අල්ලගත්තේ. ඒක නිදර්ශනය කරන්න බෑ. රූපකයක් මාර්ගයෙන් පෙන්වන්න පුළුවන් හැම දෙයක්ම කක්කා. ඒකටම අපපතිත්‍ිත කියලා කිව්වා. මේක ඒ දෙයක් නොවෙන නිසා මේක මත මේක පිළිතන්න ආධාරකයක් ඕනේ නෑ. ස්ටෑන්ඩ් එකක් ඕනේ නෑ. ස්ටෑන්ඩ් එකක් තියෙනවනම් යම් කිසි කෙනෙක් අල්ලගෙන ඉන්න ඒ කියන්නේ කක්කා. පසුබිමක් තියෙනවනะ ප්‍රතිෂ්ඨාවක් තියෙනවනะ අපි ශිලා ප්‍රතිෂ්ඨාපන කරන්නේ කක්ක තමයි. මුල්ගල් මුල් මුල් අදිනවා. වැඩක් වෙන්න මුල්ගල් ඕනේ නැහැ. වැඩි වෙනකොට වැඩි වෙනවා එච්චරයි. That's it. ඒකට මේ ඒක හොඳටම ස්ටඩි කරලා තමයි ඔය මේ ආදි ශංකර් නිර්ගුණ කියන தත්ත්වය දැම්මේ. සුගුණ தත්ත්වය තමයි මිනිසුන්ට දැනෙන ඉන්ද්‍රිය ගෝචර தත්ත්වේ. සුගුණ தත්ත්වය සුවඳයි, ලස්සනයි, අපි කියන ප්‍රභාස්වරයි ඔක්කොම තියෙන හැබැයි මේකේ හොඳ බඩු නිර්ගුණයි. ඒකේ ඊටත් වැඩිය රිෆයින් කරලා ප්‍රාග් අවධියට ගත්තාම, කල් අවස්ථාවට ගත්තාම ඊටත් වැඩිය මූලික අවස්ථාවේදී නිර්ගුණයි. ඒක අජාතං, අභූතං, අකතං, අසංකතං. ඒකට හට ගන්න වෙලාවක් නැහැ ඒක. ඒ පැවැත්මක් නැහැ. කවුරුත් කරන දේකුත් නෙවෙයි, මරණකුත් නැහැ. නැති දෙයක මරණයක් නැහැ. ඉතින් ඒක ශූන්‍යතාවයේ කියනවනේ බුදුරජාණන් සඳහන් කරනවා ශූන්‍යතෝ ලෝකෝ අවකසු මච්චු රාජාන පස්සති. කවුරු හරි මේක ලෝකේ දකින්නවනම් ඒ වෙලාවට මාරයාට ඒ පුද්ගලයා පේන්නේ නැහැ. මාරයට මරන්න බෑ. අපි කොයි වෙලාවකරි දෙයක් කරලාගෙන ප්‍රතිෂ්ඨාවක් කරලා නිදර්ශනයක් කියාගෙන යනවනේ ඒ හැම වෙලාවෙම මාරයට අපි ක්ලික් කරනවා. ඉරිටේට් වෙනවා. එතකොට මාරයට ඕන නම් මරන්න හෝ වයසට යවන්න හෝ ලෙඩ කරන්න ඕන දෙයක් පුළුවන්. අර අජාත භූත අකත අසංකත තත්වය ආගමක් පිළිටන්න හරිම භයානකයි. ඒ නිසා තේරවාදයේ කෙරුවේ ආගම අල්ලගත්තා. මේ බුදුගෝසාචාර්යන් වහන්සේ කෙරුවේ ආගම අල්ලගෙන ඕක නැති වුණාට කමක් නැහැ. මේක යනකොට හම්බෙන්නේ නැතයි. ඕක යනකොට හම්බෙන්නේ නැතයි කියලා කරා. එහෙම නැතුව කරන්නත් බෑ. ආගම අඳුල්ලා දෙනකොට, දානිය අඳුල්ලා දෙනකොට, සීල අඳුල්ලා දෙනකොට මේ වගේ දේවල් නিত্য සුඛ සුභ ආත්ම දෙන්න වෙනවා. දීලා අන්තිමට කියන්නේ ඒකේ අවසානයේ චින්තාමේ වශයෙන් දැනගන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන්නේ. එහෙම නැත්නම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙන එක තියෙන්නේ කියලා. ඉතින් ඒක තමයි අද මේ සංකල්ප අද තියෙන ඩයලොග් එකේ තියෙන්නේ.
තියෙනවා තියෙන කියන කට්ටියට කරන්න කියලා තමයි මේ ආණ්ඩුවට ඡන්ද ගැව්වේ කට්ටිය. සිංහල බුද්ධාම රකි කියලා. ඉතින් රකින්න ගියාම ඒක වින වෙනසෙනවා. වෙනසක් නැතුව කරන්න බෑ. ඕක තියෙනවා නම් නිට්ඨ සුඛ සුභ මේකේ තියෙන්නේ අනිමිත්ත අපනිත ශුන්‍යද. අපතිත්ත අනාරම්මන අපතිත්ත වද වචන තුන තිබුණේ ඕකේ. ඒකට යන්න දාමතු වචන සෙට් තුන හතරක්ම දීලා දිනවා අපතිත්ත අපවත්තං අනාරම්මන. අපතිත්තක් නෑ මොකේකවත් පිහිටලත් නෑ. පැවැත්මකුත් නෑ. අරමුණු කරන්න බෑ. ඉතින් ඒක තියෙනවා කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන්. ඒක ආත්මී කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන්. ඉතින් අපි කියන බුද්ධ ආගමේ අනාත්මමයි කියලා. පුල්ලත්ති බුද්ධ දත්තාම සුකෝක වැරදි. එහෙම අනාත්ම කතාව බුද්ධ ආගමේ නෑ. මේක තියෙනවායි කියලා පටන් ගනි. නෑ කියලා මත පස්සේ තේරුම් ගනි. ඒකට එහෙම් පිටකේ ඥානසියාමතුරුයි ඔය දෙන්න අපිට මේ ඇතරම මේ පළවෙනි සංකල්පයක ඇවිල්ලා තිබිලා තියෙනවා 38 දී විතර 1900. ඔක අපි නිදහස ලැබනකම් ඔක පුවත්පත් වල ගිහිලා තිනවා අද වගේ ඔය එච්චර ගිනි ගත්තේ නැහැ. ඊට එතකට මුල් වෙලා තියෙන්නේ පොල්ලොත්තු බුද්ධත් ආමඳුරෝ ඥාන හේම් පිටකේ ඥානසියාමඳුරෝ. පස්සේ මම පැවිදිච්ච අවුරුද්දේ හරි කමන්නේ ඔය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ගහපු පොතකට එක්කෙනෙක් මේ කොන්සෙප්ට් ඇන්ඩ් රියැලිටි පොත නන්නේ ගත්තේ මැජික් ඔෆ් ද මයින්ඩ් කියන එකයි ඥානසියාමඳුරෝගේ පොතයි එකතු කරලා ඥානසිරිත කවුද කියලා එක්කෙනෙක් ආටිකල් ඇලිව්වා. ඒක අහන්න එන වෙලාවේදී ඥානන්ද සෝන්සේ මටත් එන්නේ කිව්වා අපි කතා කරා. පොතේ ආටිකල් එක තියෙනවා පළවෙලා. මේ දෙන්න එකමයි කියන්නේ. හැබැයි ඒකේ ආගමක් පිටින් බෑ. ආගමික සංකේත නැහැ. ආගමික නායකයෙක් නැහැ. මේක ධනවිද දෙන කෙනෙක් නැහැ. ගන්න කෙනෙක් නැහැ. මොකද මේ අජාතං අභූතං අගතං අතංගතං. ඉතින් ඒක මේට වැඩිය ඉතාම සුන්දරව ලියවිලා තියෙනවා මහා භාරතේ. ඒ වගේම ක්‍රිෂ්ණ විඥානේ ඇත්තට මහා භාරතේ තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒක මේ ස්ටඩි කරපු කෙනෙක් වශයෙන් මේ සංසත තියලා නැහැ. මේ සංසතිය මම ඉන්න කාලේ ඇහුවා. මට එතකොට ප්‍රශ්නයක් අහන්න මට ප්‍රශ්න මතුවලා තිබුණේ නැහැ. ඥානාරාම සංස කවදාවත් ඉව ගන්න පණ්ඩි සංසය ආරම්භ තිබුණා. ප්‍රිය පණ්ඩි සංසය ආරම්භ තිබුණා කවුරු හරි ඇහුවා නම් ඒ Hindu කෙනෙක්ගේ අද්වෛත වේදාන්ත කතාවක් ඕනම කෙනෙක් හිතන බුදු ආමතුරුමයි කියලා. ඒසයි බිකු බෝධි ආටිකල් ලැලියලා තියෙන මම හැමදම කියනවා ඒක. මේ කරුණාකල අද්වෛත වේදාන්තයයි අපේ තියෙන ඔය අනිදස්සන විඥානය පටලගන්න එපයි කියලා. රොත් බලනකොට පැටලෙන්නේ දෙන්නේ දෙකම එකමයි කියලා තියෙනවා. අරකේ කොහොම හරි මේ ඊට පස්සේ ලොකු දියුණුවක් ආවා Hindu ආගමට. කොච්චරද කියනවා බුද්ධ ආගම අතුගාලම දැම්මා. ඊට පස්සේ තමයි අම්බේඩ්කර් නෙවෙයි ගෝයෙන්කා දෙන්නයි ඉන්දියාවේ ආයසරයක් බුද්ධ ආගම පිහිටවලා තිනවා. මේ දැන් පිහිටලා තියෙන බෞද්ධ විශ්වවිද්‍යාලයක් විවෘත කරා මේ ඔක්කොම මේ කොවිඩ් අස්සේ මේ නරේන්ද්‍ර මෝඩි යන ආගමතුම දින කතාව අහන්න නමෝ බුද්ධාය සුපබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්‍රෝච නිච්ඡං බුද්ධගතා සති. ඒක කියනකොට බුද්ධ වචනවා. පැකිලිල්ලකුත් නැහැ, සවුන්ඩ් සිස්ටම් එකත් හොඳයි. අපේ මිනිස්සු මොනවද මේ කියවන්නේ කියලා හිතෙනවා. වැඳගෙන පස්සෙන් පස්සට යන්නේ එම තැනමට යනවා. බුදුසසුන පිරුණම් පාවිච්චයිත්තේ යනවා, ලුම්බිනේට යනවා. ගිහිල්ලා බෞද්ධ විශ්වවිද්‍යාලෙ පිහිටවනවා. මුදියා කියන දෙකම එකයි කියලා. ඔය ශුන්‍යතේදී කියarpද දෙකක් ඉරින්න බෑනේ. නමුත් එතන පොඩි අර්ථ ඡායාවක් තියෙනවා. මාත්‍රි වෙලා තියෙන එතන මං ආසයි එක සාකච්ඡා කරන්න මේ ශුන්‍යතාවයේ ආත්මීද අනාත්මීද කියලා. Hindu ආගමේ ඒක ආත්මී පැත්තකට දාලා තියෙනවා. බ්‍රහ්ම කියන්නේ ඕගොල්ලෝ හිතාගෙන මේ සරස්වති එක බුදියනුමින් නිමියට නෙවෙයි බ්‍රහ්ම පදාර්ථයට. බ්‍රහ්ම පදාර්ථයේ අවස්ථා දෙකක් තියෙනවා. පේන අවස්ථාව නම් නොපේන අවස්ථාව. පේන එක අපි අද්භූත කියලා කියනවා. පේන එක භූත කියලා කියනවා. ඒගොල්ල කියන්නේ නිර්ගුණ සුගුණ. බුදුචාන් සඳහන් කරන්නේ අනිදස්සන නිදස්සන. අප්පතිට්ඨිත පතිට්ඨිත. එහෙම නැත්නම් අතම්මේතා තම්මේතා. ඉතින් ඒ ලස්සන වචන ටික උපමනාවෙම යට ගහලා තියෙනවා. එකක් දන්නේ නැහැ. අනිතික දැනගත්තොත් අපලයි. පැවැත්මට අපලයි. ඉතින් ඒක තමයි ඥානানন্দ සෝහාන්තිගේ මේ ලෝකෙට පැමිණීමේ මිෂන් එක. ඒකට තමයි නාගార్జుන පාදයන්ගේ මේ මූලමධ්‍යම කාරිකාව කෙරේ. නමුත් මූලමධ්‍යම කාරිකාවේ තර්කණය කිනකොටම නම් යොමු කරලා නැහැ. හැබැයි කරලා තියෙන්නේ මේ අසංගතිල රත්නල හිම කියනවා ඒක මේ ආදිශංකරට ගහලා තියෙන කියා. ආදිශංකර මේ කියපේක මේකත් එක්ක ගැලපෙන්නේ නැහැ කිව්වා මිසක්කා
නාස්තික විවේචනයක් කරලා මිසක මේක කරපන් කියලා ආස්තිකත්වයක් දෙන එක සම්දර්ශනයක් කරලා නැහැ. පවතිනක විවේචනය කරලා විතරයි තියෙන්නේ. එතකොට මේ මූලමැදියම කාර්ිකාවම නැස්චාර්ත පදාර්ථයක් තියෙනවා. මේකම විනාශ කරලා දාලා තියෙනවා. විනාශ කරලා දාලා තියෙන පර වාද ඒකට වාද ක්‍රම දෙකක් තියෙනවා. තම කෙනෙක් කතා කරනකොට ඔයා කියපු දේ මේකට ගැලපෙන්නේ නැහැ. පූර්වාපර සංදි ගැලපෙන්නේ නැහැ කියපම වාදෙම ප්‍රතිනන්න පුළුවන්. හැබැයි ජෝසාරපෙන් තියෙන්නේ නැ උඹෝයි කියන කුණු හරපටදී මේක හොඳයි කියලා විකල්පයක් වෙන්නන්න පුළුවන්. ඒ විකල්පය ආගෙන ඉන්න කටියට තේිනවා මෙයා මේක කියනවා ඒකට වැඩි මේක හොඳයි කියලා. ওই දෙකෙන් උච්චම තර්කණයට යන්නේ තියෙන දේ බොරු කරලා පෙන්වන එක විතරයි. අපිට පෙන්වන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු පෙන්වන්න ඕන දෙ පෙන්නලා තියෙන්නේ. අපිට අලුතෙන් මවලා පෙන්වන්න දෙයක් නැහැ. මැජික් නැහැ මේකේ. නමුත් මේකේ මැජික් එකක් තියෙනවා. මේ කතා කරන්නේ ඇති දේට සාපේක්ෂව නැති දේ. ඒක තමයි අයින්ස්ටයින් ගිය අවුරුදු 100ෙම කිව්වේ සාපේක්ෂතාවාදී කියලා. මේ තියෙන දේවල් බලන්න. හැබැයි ඒක පිටිපස්සෙන් කියවෙනවද බලන්න මේ තියෙන්නේ නැති පරිසරයකයි මේ ඇති දේ රඟපාන්නේ කියලා. නැස්චාර්ත වේදිකාවකයි අත්‍යාත නළුව රඟපාන්නේ. ওই නළුව අල්ලන නටන්න එපා. ওই ගෑනිද කොල්ලද කෙල්ලද දුෂ්ටයාද නෙවෙයි. මේ වේදිකාව බලන්නකෝ මේ පරිමාව බලන්නකෝ. පදාර්ථයේ බලන්නේ ඒකේ කොච්චර පොඩද නළුව ඉන්නේ. ඒකේ තියෙන වේශ නිරූපණයක්. ඕනෙ මිනිහෙකුට ඇඳු බඳපම රජා තමයි. කාඩ්බෝඩ් ඔටුන්නක් දා ගන්නවා. කඩුවක් අතර ගන්නවා. එම්බල ජඩේ ගණු කඩෝ යහනු සටනට කියපුවාම හරි. ඒටි නැවෙන්න ඕනිද මම මේ කියන්නේ. මේ ඒ තුම්මන් අන්දියේ කියන ඌ හොන්තම ඒ හොන්තම හැඩි දැඩි මනස ඌට බෑ ද්‍රවිඩ කියන්න බෑ. ඌ කියන්නේ නවතින දරුවට කියනවා. කඩුව ගන්න ගමන් නවතින දොර උඩ කියලා මොන જાතෙන් කිව්වත් ඌට ද්‍රවිඩිය කියන්න බෑ වෙන නළුවෙකුත් නැහැ. ඉතින් අර වෙලාවට ඒ සද්ද පොඩ්ඩක් අඩු කරනවා. නවතින දොර උඩ ද්‍රවිඩිය කියන්න බෑ. එතකොට මොන අණගි රත්න ලියනවා ගනු සටන ගනු කඩුව එනු සටන මා මේ සටනින් බව මේ යන බව දනිමි. හේත් මට තුවාල නොකරව අද බුද්ධාම කියන්නේ ඔච්චරයි. අද බුද්ධාගම සිංහල බුද්ධාගමට තුවාල කරන්න එපා. තුවාල කරුවොත් ලේනවා. ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. ඉන්නු සටන ගනු කඩුව ඉන්නු සටන මා මේ සටනේ මේව දන දනිමි. ඒ තෙම්බල ජඩේ මට තුවාල නොකර. අද එහෙම නොකර නොකියන එක කර්මස්ථානාචාර්යවරෙක් ඉන්නවද බලන්නකෝ. ගෝලෙව නම් වැඩි කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඕක තේරුම් අරගත්ත Hindu කට්ටිය දැනගෙන අපි වාදයට යන්නේ ඒක වැරදි. ඒ මට්ටම තමයි පොට්ටපාද සූත්‍රය තියෙන්නේ. පොට්ටපාදට ගහන්නේ බුදුහාමුදුරට කවදාවත් බෑ කියලා. හැබැයි පොට්ටපාදේ ගෝලයා පොට්ටපාද අඬ ගහගෙන ආයේ බුදුහාමුරු ගාට එනවා පොට පෑදුනා යන් අපි හිතන්නේ කියලා. පොට්ටපාදට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඥානানন্দ සෝවාන්සේ කවුද කියන එක තේරුම් ගන්න අපිට අමාරුයි. ඉතින් අනිතික මේ වගේ මතයක් කොහොමද එළියට ආවේ? මේ අත්‍තරම සූත්‍ර මේ කතා ගන්න සූත්‍ර කවදාවත් මේවා බණකට ගන්නෑ. මුද එතකොට අර දේහෙට තුවාල වෙනවා. එම්බර හටන එම්බර දඩේ ගනු කඩුව එන සටනට මම මැරෙන්න සූදානම්. හැබැයි මේ බුත් සිංහල බුද්ධහන මුත් කරන්න එපා. ආන්නේ එහෙම එකක් අපිට දැම්මේ ප්‍රධාන වශයෙන්ම මම මේ කියන එකකට අපල බව දන්නවා අනගාරික ධර්මපාලසම. ඒක කෑවේ ඒකල් වෙලා බාත් එහෙම කෙරුවේ මේ වල්පල් රාහුල හම්දුරෝ. වල්පල් රාහුල හම්දුරෝ බෞද්ධ වඩ බුද්ධ ටෝට් කියන එකෙන් කියලා බෞද්ධයාගේ උරුමය කියලා පොතෙන් තන්නේ කර දේශපාලනේ දාලා ආයෙ කොට ගන්න බැරි තැනකට ගෙනිච්චා. ඒ හාමුදුරුව හැබැයි කියන්න බෑ ඒව අහුණාද කියලා. නමුත් ඊට පස්සේ මොකද වුනේ විද්‍යාල විද්‍යාලංකාර ප්‍රකාශයට. ඊට පස්සේ අද මොකද වෙලා තියෙන්නේ සංඝයාට? මෙර සංඝයට අකපදයක් නෙමෙයි ඕ දේශපාලන කිරුවට කමන්නේ. නමුත් එම කරන්න යනකොට දෙන්නේ ගැන හිතන්න වෙනවනේ. මම නිවන් දකින්නවා කියන්නේ මම නිවන් දකින්නවා කියන්නේ පුද්ගලිකයි රහසිගතයි ආත්මාර්ථකාමී කියලා චෝදනා කරනවා. අපි පෞලිය ඔක්කොමට චෝදනා කරා. ඔබ නිදහස් අධ්‍යාපනයෙන් හදිච්ච එකෙක් අඩු ගන්න රසාවක් කරපංකෝ. ගෑණියක් ගනින්කෝ. ළමෙක් හදපංකෝ. ඔය තනියම නිවන් දකින්නද පුළුවන් දෝ මේ කාලේ කරන්න. ඉතින් මං කව කමක් නැහැ. ඉතින් උඹලා 10 දිනක්ම ගෑනු ගත්තනේ. 9 දිනක්ම ගත්තා. නැත්තම් මිනිහලා ගත්තා. මං ගන්න නැතුව ඉන්න මම කොටම උදව් කරා. ඒ තේරෙන්නේ නැහැ.
ඒක තමයි මට මේ concept එකන් දිහාට කියන පොත අපි සාකච්ඡාවට අරගෙන අපිට තේරෙන ප්‍රමාණයෙන් බලමු මේ පේන වස්තු සාපේක්ෂව මේ අරගෙන අරමුණට ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන තැන චන්ද්‍රග්‍රහණයේදී සූර්යග්‍රහණයේදී එහෙම නැත්නම් නෑ මේ ග්‍රහ මාරුවේදී නේ චන්ද්‍රග්‍රහණේ ඔය අවුලුත් අවුරුද්ද දවසේ තියෙන්නේ මොකද්ද නොනගතේ කියලා එකක් මීන රාශිය මේෂ රාශියට පුතු රාශියට කොහොද බහිනවනේ අන්නේ මාරු වෙන තැන පිම්පව් නෑ නොනගතයි පුණ්‍ය කාලය කියලා එකක් තියෙනවා. ඒ වෙලාව මොනවාක්වත් කරන්න එපා කියනවා. කරනවා නම් පිංකම් කරන්න කියනවා මොනවා කරුවත් අපලයි. ඊට පස්සේ හොඳට උයලා කාලා ඊට පස්සේ ආය පන්න පුරුදු සින්දුව කියමු කියලා. ඒකයි අලුත් අවුරුද්දේ අලුත් වෙන්නේ. ඒකට තමයි අපිට මේ විච්ච පමා ගැන නැවත සමාදෙන ගතියක් බුලතේ තිබේ. අපි සිංහල ගෙදර දුරේ බත බුලතින් නිතර පිළි ඉදර බුලත් අතක් දීලා ෂේප් කරගන්න. අපි කරපු එකම වැරද්දක්වත් පවතින්නේ නැහැ. අපි කරපු එකම හොඳක්වත් පවතින්නේ නැහැ. ඒක පවතින ප්‍රතිෂ්ඨාවක් නැහැ. ප්‍රතිෂ්ඨාවක් තියෙනවා නම් මේක ජාතම් භූතං කතං අසංකතං සංකතං. ප්‍රතිෂ්ඨාවක් නැහැ. එහෙම දෙයක් තියෙනවා. අපි මේ කතා කරන දේ තියෙන ප්‍රතිෂ්ඨාවක් සහිත කරන ලද දෙයක් කරන ලද පුද්ගලයෙක් කරන ලද යමක්. ඒක ළමා භාෂාව. ඒක මේ වැලිසෙල්ලම් කෙලිය පුදුජනසිත ඒකෙන් තමයි අපිට සම්බන්ධ වෙන්නේ. මේ සාකච්ඡා කරන්න හදන්නේ අපපතිට්ටං අනාරම්භණ අපවත්තං. ඉතින් ඒකට අපි නාස්තික පැත්තේ වැටෙන. අපි ඔක්කොම වැටෙන්නේ නාස්තිකවට. ඒකට හේතුව අපි කිව්වොත් නාස්තික තමයි. මම කිව්වොත් නැහැ. මම මේ කඹුරණ කැඹිරිල්ල කඹුරන්නේ මගේ මෝඩකමටනේ. මගේ තෘෂ්ණාවටනේ. එහෙම දෙයක් නැහැ. ඒ නිසා ඔබ නහිර නැහිල නැල පෙන දාලා කොරෝනා හැදිලා වගේ මැරලා ගිය දවසේ තේනවා හම්බ කරු මගුලකුත් නැහැ. ඒ විලාවේ තේරුනේ නැහැ විලා වැඩ කරන එක තමයි තේරුණ දේ. නමුත් ඒකේ තියෙන ආස්තිකත්වය. ආර්ථික විද්‍යාව කිව්වම, නව නිර්මාණ ශිල්ප කිව්වම, ප්‍රගමණය කිව්වම මේකේ තිගටෝම තියෙන්නේ ආස්තිකත්වය. ඉතින් ඒක අනුව කියනවා බුද්ධ ආගම ප්‍රධාන රජයේ ආගම් වශයෙන් පිළිගත්ත කිසිම රටකට කවදාවත් දිනු වෙන්න බෑ. ඒක තමයි ශාක්‍ය වංශයට උනේ. ආකි වන්දේ නැත්තරම නැති වුණානේ. මේ සුද්ධෝදන රජුට ඇඬෙන්න එපාය මේක දැනුණානේ ඉස්ලාම කුමාරයා දකින්නට එක්ක රජ වෙනවා එක්ක බුදු වෙනවා කියනකොට මේ අසිත දවසට දැනුණා. බුදු සුද්ධෝදන රජුට දාපු දහන් ගැටේ තමයි අද බුද්ධ ආගම අමාත්‍යංශයෙන් කරන්නේ ඔය. මේ ටික වට කරගෙන ලෙඩෙක් මාල්ලෙක් මල කඩක් පේන්නේ නැති වෙන්න කුමාරයා වට කරගෙන කුමාරිකාව දීගෙන ඔය සෙල්ලම් ඔක්කොම කරනවා. වැරද්දකට උනේ යෝ රජකම දුන්නා. මුගිය ඇලියද? දැන් අපි ගීතරයක් හතර පෙර නිමිති දැකලා 14 වතාවට වැඩි දෙකට අපිට කවදාකවත් නැහැ නේ. ඒ ගීගී කලකිරෙන්නේ. දැන් කලදීචි කට්ටියවත් කලකිරෙන්නේ නැහැ. මොකද හතර පෙර නිමිති දිටුවේ සසර බය නිසා. අපිට එන්නේ අපි හිතන මේ සසර බය ඇති වෙයි කියලා හතර පෙර නිමිති. ඒක වෙන්නේ නැහැ. ඒක ඒ විදිහට නිමිත්තක් වෙන්නේ සසර බය තියෙන නිසා. එනකොටමත් තිබුණා. ඉතින් ඒක ශාක්‍ය වංශේට අදීම විනාශයක්. ඉච වෙන ඕනි ආගමක් පිහිටවන්න පුළුවන්. රාජ්‍ය ආගමක් වෙන්න පුළුවන්. ස්ථාවර කරන්න පුළුවන්. මුල්ගල් පිහිටවන්න මේකේ බෑ. මේකේ බෑ. මොකද මේකේ තියෙන්නේ ඉරියාපත සංදී. ඒකේ තියෙන්නේ අරමුණෙන් අරමුණට මාරු වෙන තැන. මේකේ තියෙන්නේ මේ ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන තැන. ඉතින් අපි ඒක භාවනා කරනවා කියලා නේ කියන්නේ. බාහන අරමුණ කැඩුනා, ඉරියව්ව කැඩුනා, කැස්සා, වැස්සා, මැස්සෙක් ආවා. මට ඉරියව්ව කැඩුනා. මට කරුණාකරලා මේක සුද්ධ කරලා දෙන්න ඔය කමට අසුද්ධ කරනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ මේ වැසිකිලි හොදනවා වගේ වැඩක්. එහෙම කන්නේ කමට අසුද්ධ. ඕක තමයි ওই තියේදී සතිය කැඩෙන්නේ නැහැ. එච්චරයි බුදුහාමුදුර කියන්නේ. එච්චරයි ධර්මයේ කියන්නේ. එච්චරයි සංඝයා කියන්නේ. එච්චරයි සීලේ කියන්නේ. ඕන ඉරියව්වක් කඩපන්. හැබැයි ආදුනිකයාට ඉස්සලා සතිය අඳුල්ලා දෙන්න ඕන ඉරියව් මාර්ගෙන්. අරමුණ මාර්ගෙන් අඳුල්ලා දීලා කියන ඔහොම තමයි හදනකොට බණ්ඩක්ක කරල්ලේම හැදෙන වෙලාවේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න බෑ. ටියකෝක මෙරුවට පස්සේ කපපන්. ඒක ට්‍රාන්ස්පෝර්ට් කරන්න බලන්න. අර ලබුළු බුබුළු කාලේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න බෑ. ලපයි සිපයි. බොළඳ කාලේ කඩන්න එපා. පොඩ්ඩක් හැදුනට පස්සේ ඔතනම කන්න බෑනේ. වට්ටක්ක කොටුවක් හදුවාම ඒක දෙනියනේ බෑ. ට්‍රාන්ස්පෝර්ට් කරන්න ලැබුවට ගොමරන්න ඕන. එවිට අපේ ලබ්බත් යන හිටියාපහු දවස මේක කඩන්න කඩන්න කියලා බලනකොට මේట్లాද. දැන් ඉවරයි. ආයෙ කන්න බෑ. ඒ හරියට දවස් දෙකක් තුනක් දෙනවා. ලබ්බ ගානට ඇවිල්ලා කොස්කිඩිය වුණත් ගානට හරලා බලන්න ඕන. දෙල් ගෙඩි ගන්නකොට එහෙන කචල් එකක්.
ඒකදී පැහැයෙන් කඩ දැනගන්නේ ලබු කාලේ කැඩුවොත් තියන්න බෑ. හරියට දෙගිඩි මේරුවට පස්සේ ඊට පස්සේ පරි වෙනවා ඔගේ ඉදිරියට. ඒත් උණුවලු පල්ලි දාලා කන්න පුළුවන්. නමුත් බිස්නස් එකට ඕන කරලා තියෙන්නේ ලාමක බුබුලුත් නෙවෙයි, අරි ගානකට මෝරනවා. එතකොට ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒ නිසා මේ ට්‍රාන්ස්පෝර්ට් කරන එක තමයි බහුවචනේ කියන්නේ. ඒක වචනේ ඔක තේරුම් ගන්න එක එච්චරම අමාරු දෙයක් නේ. ඔක්කොටම හම්බෙලා තියෙන දායාදයක් කොට ඉගෙන තිරසනාට පවා තියෙනවා. එයාට කවදාකවත් ඒක තේරුම් ගන්න බෑ. මේ අප්‍රාණික වස්තු වල පවා ඔය අජාත අභූත අසංගත தත්ත්වේ තියෙනවා. අපි මෙව්ව අල්ලගෙන ආඩම්බර වෙන්න හැදුවට මේ තිරසන් සත්තු ඒ වගේම මේ සජීවි අජීවි වස්තු මේ නිවන කියන එක ඔය කාටවත් මායින් කරන්න. නැත්නම් අපි ඒකට නිවනට මායින් කරන තාක්කල් අපිට නිවන අවබෝධ කරගන්නත් බෑ. හැබැයි ඉතින් අර මායින් කිරීමේ ක්‍රියාවලිය කරගෙන කරගෙන යනකොට ඒ වගේ දෙන අගයන් ආඩම්බරයන් අඩු වෙන එක ඒ පා වෙන එක ඒක තමයි මහා පුරුෂ ලක්ෂණේදී. ඒතියෙදි දිගට කරපන්. එතකොට යාට ආර්ථික අවශ්‍යතාවයක් එන්නේ නැහැ. සමාජ තත්ත්වයක අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොකද පුද්ගලික දෙයක් නෙමේ මේක. තව කෙනෙක් එක්ක ගලපන්න දෙයක් නැහැ. නමුත් පසේපුත්‍ර ජානංශයට අපි ගරු කරන්නේ නැහැ. ගරු අඩුයි. මොකද පසේපුත්‍ර ජානංශේ sannivedanaya කරන්නේ. ඊෂා අදාපි අතර තියෙන සමාන වුණාට අපි සියලුම දෙනා අපි අතර මේ කතා කිරීමේ කට ඇතිකමානුව තමයි අදාපි ජනප්‍රියභාවය පැහැදිලි වෙන්නේ. බුදුරජාණන් ශ්‍රීනෝ ඒක රූප ප්‍රමාණේ ඒක ලෝක ප්‍රමාණේ ගෝස ප්‍රමාණේ කරන්නේ. අපේ ප්‍රඥාව තීන්දු වෙන්නේ sannivedan ක්‍රමේ මත. ඉතින් අද ඕන තරම් ඒ sannivedan ක්‍රම දන්න අයට ජොබ් තියෙනවා. ඕනෙම තැනක you can rob the show කියලා කියනවා. තැනකට ගිහිල්ලා කොහොමද හදපු දෙය තමන්ට වචන දෙකෙන් ගන්න පුළුවන් තමන් අතට. ඒ අර sannivedan ක්‍රම දක්ෂවලට පැනලා දෙන්නෙත් නැහැ. ෂෝ එකම ගන්න පුළුවන් අතට. අනික කටි එකට ඉගෙනගෙන යන කිට්ටු කරන්න බෑ. ඒත් අපි සත්‍යපාසලේ වෙනම සබ් ගෲප් එකක් දාලා තියෙනවා මීඩියා ටියුබ් එක කියලා. නරක මිනිහෙකුට බාර දීලා තියෙන කුසල ආමඳුරන්. මේ ඉතින් අපි බලනවා පුළුවන් තරම් මේ ගොඩ අරගෙන ගන්න පුළුවන්ද කියලා යම් යම් දේවල් කරනවා අපි. එදම් ඊයේ පෙරේද තිබුණේකේදී මේ ඊට ඉස්සලා සමානේ අන්ද වාදකම මට ටෙලිෆෝන් එකෙන් කතා කරා. කියන්නේ Zoom එකේ මං කොහොම බොරුව කරන්න බැ ඇස් දෙක පේනවායි කියලා. ඊට hina ගියා. හොඳට මේ ඇස් දෙක ඇරලා බලනවා. සාමාන්‍ය ඡාය වෙනවා. ඊට පස්සේ කිව්වා මං කොහොම මට උඹ ඕනයි කියලා. කියන ඕන තැනකට ඕන වෙලාවක එනවායි කිව්වා. ඊයේ වෙනකොට වාහනයක් අරගෙන සංගීත බාන ටික ඔක්කොමත් අරගෙන ස්වාමි පුරුෂයාත් අන්න ගහන ඇවිල්ලා කඩුවෙලට ඇවිල්ලා හිටියා. ස්වාමි පුරුෂයාට ඇස් දෙක පේන්නේම නෑ. ඒ කියන්නේ තනි කරම වහගෙනමයි ඉන්නේ. එතන මං කොහොමද ඔබ දෙන්නම් බොරු කරන්නේ? හොඳට ඇඳගෙන බැලඳගෙන ඉන්නවා. සින්දුවක් කියන්න දුන්නා. ඊට පස්සේ ඉතින් ආයෙත් හොඳයි කියලා දාණයෙන් පස්සේ මම විනාඩි 45ක් කැමරට දීලා මන් මුන් දෙනට මයික් එක දුන්නා. දුන්නේ නැද්ද මුළු බුද්ධහගම ඉගෙනනවා. සතිපස්සේෙන් පස්සේ අපිට ඇස් දෙකක් හම්බුණා වගේ සංසාද අපි සන්තෝෂෙන් ඉන්නේ. එදා ලියපු සින්දුවක් එදා ඊමේල් කරලා එදා බ්‍රේල් කරලා අත ගාලා ඒ වෙලාවෙම සංගීතය සපේලා සින්දුව කිව්වා. සින්දු කියලා කිව්වා සමහර අකුරු ස්ලිප් වුණා මට. මේ මට කියා ගන්න බැරි නේද? රෝහිණි මෑණියෝ සිටියයි වෙලා. රෝහිණි මෑණිකෝ ඒක ප්‍රශ්න නැහැ මගේ නෙවෙයි. ලියපු එකනත් මේ ලංකාවේ නැහැ. එයාත් පිටරටින්දලා ලින්දුව ලියලා තියෙන්නේ. ඒ වෙලාවේ මේ සංගීත සපයා ගන්න ඕනේ. අර මනසට සංගීතයක් සපයනවා කියන එක මේ පිරිසට කතා කරනවා කියන එක ඒ කටහඬයි වික්ත භාවයේ ඇහෙනකොට එයා කතා කරේ ඉස්සරහින්නේ බඩදරුවම්මලා ටිකක් ඉන්නවා කියලා හිතාගෙන. දමුවේරි ආමෘක එක බඩදරුවම්මගෙනයි කිව්වා ඉන්නේ මේකේ. අනික තේරම අනි සාමාන්‍ය අම්මලා ඉන්නේ කිව්වා. ආයෙනම් කමන්නේ කටේ ළමයි හම්බෙලා කට්ටිය ඇදිනේ කියලා මෙයාටක් ගාලා මාරු කරලා කියලා දුන්නා. ඒ මුළු සභාවම ඒ අනික කටේ කතා කරේ Zoom එකෙන් ඔක්කොම කතා කරේ Zoom එකේ. අර මිනිස්සයා ඉඳලා අයයි වාඩිලා ඉන්නවා මේ සයිඩ් එකට පැත්තකට වෙලා. She can rob the game show. ස්පින කාටවත් මේ මගුල කරන්න බෑ. මොකද අපිට පේනවනේ මිනිස්සුගේ ප්‍රතිචාර. හරියට පේන්නේ නෑ. ඒ මංසේ කනවල ඇල්ලුවා මං ගිහිල්ලා දානේ ගන්න මොකොත් නෑ හුන්නටම ඇස්ත්‍රි වෙන කෙන මිනිහ මගේ අත අල්ලගත්ත පස්සේ මිනිහට වෙන ෂුවර් පල්ලන් නගිනවා යනවා මං කොහෙන් දැන් ඔන්න කනවල ලක් කෙලවර ඉන්නේ වැසිකිලි ගියා මෙන්තරන් චූ කරන තැන මෙන්තර අත හොදන තැන කියලා දොර වහන්න ඕනේ නේ නුට මං කිය උනට දොර වහන්නම් කියලා මං කොහෙන් දැන් මෙතන ඉල්ල ආය දානසල්ට යනකම් උඹ තනියම යන්න ඕනේ කියලා හරි හරි වැරදුනොත් මගේ නේ වැරද්ද මට බොහොමද වැරක් පෙන්නවනේ අනේ අර කාත ගාගෙන යන්නේ නැහැ ඉතින්
පත්කන්න කියලා මම කව මේක පරිප්පු මේක කරවිල උඹට මොන මගුලත් එකනේ කාපිය කොනක ඉඳලා එන මොකක්ද මම කව ඔහොම තමයි සතිපස්සලේ කෑම උගන්නන්නේ මේ ගඳ බල්ලා රස බල්ලා කාපාලා කියලා මම කව මුන් දෙන්නගෙන් බලා ගල්ලා සතිපස්සලේ කෑම කන හැටි ඒ මිසු ඔක්කොම මේ අතගාලා බලන්නේ කරන්නේ ඉතින් ඒක ඊට පස්සේ ඉතින් බලනකොට තව එක්කෙනෙක් හිටියා කංග ඇහෙන්නේ නැති එක්කෙනෙක් යාට ඉන්නලු එහෙන ටීම් එකක් ඔක්කොම ලකමතිලු සතිය ඉගෙන ගන්න ඉතින් ඒකට අපි යන්නේ මේ කොහෙද ලෝකෙකට යන්නේ මේ පේන්නේ නැති ඇහෙන මේ පේන ඇහෙන ඔක්කොම පිස්සුමනේ කෙලින්නේ කුංගුම අංජන ඉල්ලා ඇදුවෙමි දෙපා දෙයස් නොමැති ඔබ දකින්තර මට හොඳ මේ අංජන ටිකක් හම්බුන්නේ ඇස් දෙක ලස්සන ගෑණියක් හම්බුන්නේ මගේ ඇස් දෙක හදා ගන්න හම්බුන්නේ ඇස් ලේඩ තියෙනවා නම්මන කියලා අර මාසෙට ප්‍රශ්නයක් නැහැ උන් නුවරින්ද එනවයි කියන්නේ දැන් අපිට ඕන වැඩකට ගියාම පෙට්‍රල් නැහැ කියන වාහන ඇත්ත කතාව නැත්තේ නෑ නමුත් මම මේ කියන්නේ මුළු ෂෝ එකම අතර ගන්න පුළුවන් මේ මනුස්සයාට ඉතින් අපි ළඟ තියෙන හැකියාව අපි ළඟ තියෙන පින අපි ළඟ තියෙන මේ ශක්විති රජකම මතු කරන්නයි බුදුහාමරන්න ඕනේ අපි මේ එක ආංශිකව දෙන්න හදන ආංශිකව මේක දෙන්න බෑ ගෙඩිය පිටින්ම තමයි ඒ ගෙඩිය පිටින් දෙනකොට සියල්ලම නැති වෙලා ඉවරයි සියල්ල ලැබෙනවා කියන්නේ සියල්ල නැති වෙනවා ආස්ති කියන්නේ නැස්ති තමයි මොකද හැම ආස්තිකත්වයක් දෙකක් මැදම නාස්තිකත්වයේ සැන්විච් වෙලා තියෙනවා. ඉතින් ඒක බලපු කෙනාට කවුරු මොන જાතියෙන් නටාගෙන ආවත්, තන්නාරති රග ආවත්, ඒ තේන ඇති නටබංගු ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉස්සර පස්සෙලා තියෙන මොකද්ද කියලා. ඉතින් අන්නේ දේ භාෂාවකින් හෙලි කරන්න බැරි බව ඥානන්ද සෝන්සේ ප්‍රසිද්ධිය බාර ගන්නවා. නමුත් ඥානන්ද සෝන්සේගේ තියෙන දක්ෂකමක් භාෂා හැසිරෙන්නේ. එතැන් මේ පොත කියවන හැම කෙනාටම මම ආරාධනා කරනවා ඉංග්‍රීසි පොත කියවන්න. මේට වැඩිය ප්‍රබලව මේ ඍජුව ඒ අදහස යනවා මොකද භාෂාව හරි මේ ආස්තික භාෂාවක් මේ පාලිය කියලා ඉංග්‍රීසිය කියලා කියන්නේ පාලි කියන්නේ නාස්තික භාෂාවක්. ඉතින් ඒ දෙක සංසන්දනය කරනකොට තේනවා මේ ටික කියවු ටිකේ බුද්ධ ආගමේ කොහෙද මේක හැංගුනේ කියලා. මේ ගොඩක් කරලා සුත්ත නිපාතේ හැංගිලා තියෙනවා. ඒ වගේම අටුවාවලිනකොට සුවිශේෂ අටුවාවක් අපිට තියෙන්නේ උදානපාළි. උදානපාළිට අටුවාව ලියලා තියෙන්නේ බුද්ධකෝසාචාර්ය වංශේ නෙවෙයි. ධර්මපාලාචාර්ය වංශේ. ඉතින් ඒකටම මේ කන්නිමාර සුමංගල හමුදුරොත් මේ ළඟදී අපේ කාලේ ටීකාවක් ලිව්වා. මොකද හරිම අමුතුයි ඒකේ තියෙන භාෂාව මේ බුදුජන වංශේ බුදු වුණාට පස්සේ කියපු ටිකේ මේ නැත්නම් බුදුජනසේ කෙනෙක් නැතුව කියලා වගේ එළියට දාපේවා. උදාන කියලා කියන්නේ පුද්ගලික ඇතුව නිදානයක් ඇතුව කියලා නැහැ. ඒක පාට බොක්කෙන් ආපුද එහෙම දැම්මා. ඉතින් ඒකේ තියෙන අදහස් අනික් කෙවත් එක ගැටෙන මට්ටමට අද පිරිහිලා තියෙනවා. ඒක ගණ්ඩම දෙයක් නේ අනික් ආගම් වල. ඒ ශාස්ත්‍රඥ වංශේ කියන්න උත්සාහ කරපු දෙයි අද මේ යන දෙයි අතර මැක්ස් වේබ කියන එක නා පෙන්ලා දීලා තියෙනවා ආගමක් පිරිහෙන හැටි. ඉතින් ඒකේ අපි තාම සීග්‍රයෙන් ඉදිරියට යමින් ඉන්නවා ලංකාව මේ කාලේ. පිරිහිමාති පිරියන වැඩේ ඉතාලම සීක්‍රෙන් ඉදිරියට යනවා අපි ඉන්නේ ඒකේ මේ රැළ පදිමින් මේ වෙලාවේ. නමුත් අපිට ඒක පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අපි වාදෙට යන්නේ, අපිත් මගේ වැඩක් නෙ තියෙන්නේ. ඒ නිසා අපි මේක නැවත නැවත කියවමු. මම කියන්නේත් එකම දේමයි. නමුත් මං හිතනවා මේකෙන් ওই කාට කාට හරි මං කියන දේ හරිනම් ඇසෙරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පංචඋපාදානස්කන්ධයෙන් සිත මුදාගෙන අත්‍යන්ත විරාගය හඟවන අමූර්ත ධාතු නම් වූ නිවන අරමුණු කරගන්නා භික්ෂුවට ඉතාමත්ම සියුම් වූ උපාදානයකින්ද මිදීමට සිදුවේ. පහුරේ උපමාවෙන් ඉගැන්වෙන පාඩම හරිහැටියට වටහා ගැනීමට අසමත් වෙතොත් නිවන් පසක් කර ගැනීමට උපයෝගී කරගන්නා දහම් පද කෙරෙහිද ඇල්මක් වරහන් ඇතුලේ ධම්මරාග ධම්ම නන්දි ඔහු තුල ඇතිවීමට ඉඩ ඇත. දොළපහරකින් එතරවීමට මෙතර ගසක එල්ලෙන වැලක් අල්ලාගෙන පැද්දෙන කෙනෙකු එතරට පහත් වූ පසුද වැල අත නොහැර ඉන්නාක් මෙනි. වැල අල්ලාගත් දැඩි ග්‍රහණය අතහැරියොත් මිස ඔහු ආපසු මෙතරට පැද්දී එන බැවිනි. කෙසේ වෙතත් අනාගාමි ආපසු නොයන පුජ්‍යලයා නමට අන්වර්ථවම ආපසු නොයන පමණට භාවිත සිතක් ඇති හේයින් සංස්කාර සංසිඳෙන තුරු මදක් පැකිලෙන නමුදු මෙතරට පැද්දී ඒමට කලින් වැල අතහරි. ආනන්ද සප්පාය සූත්‍රයේ අනන්ද හිමියන් උදන් අනන වැකිය ප්‍රතිවරාවයට නගතොත් ආශ්චර්යයි ස්වාමීනි, අබ්භූතයි ස්වාමීනි, භාගතුන් වහන්සේ විසින් එකිනෙක ඇසුරු කරමින් සැඩ පහරින් එතරවීම වදාළ අයුරු. අච්චරියම් බන්තේ, අබ්භූතම් බන්තේ,
නිස්සාය නිස්සාය කිරණෝ භගවතා ඕගස්ස නිත්තරණා අක්ඛාතා. අරි අටංගි මගෙහි ගමන් ගන්නා ආර්ය ශ්‍රාවකයාගේ නිහතමානී අභිප්‍රාය වනුයේ මේ තනිකර දුක් කඳෙහි කෙලවරක් දැකීමට ලැබේවි යන්නයි. තනිකර දුක් කඳ යයි කියන විට හේ එය තනිකර දුක් කඳක්ම බව දනි. තමා සාපේක්ෂ වශයෙන් අල්ලා ගන්නා සංකල්පය හෝ සංකල්ප හැම පහුරක්ම ඉලක්ක පුවරුවක්ම එල්ලෙන වැලක්ම ඒවායින් ඉටු කරන අර්ථය ඉටු වූ පසු ග්‍රහණය නොකළ යුතු බවද මැනවින් දනි. එහෙන් කෙතරම් සියුම් අන්දමේ නමුදු සනාතන පැවැත්මක් පිළිබඳ මති භ්‍රමයක් ඔහු තුළ නැත. ඕලාරික වූ හෝ සියුම් වූ හෝ සියලුම ඇලුම් බැඳුම් සින දැමීමෙන් ඔහු මේ මුළු මහත් දුක් ගොඩෙහි කෙලවර දකි. අනුපාදා පරිනිබ්බානං. එය කළ කල්හි කළයුත්ත කළේම වේ. කතං කරණීය. අපි ඇත්තටම 65 වෙනි පිටුව සමාප්ත කරුවා. අපි අණ්ඩාදානී ගාවට පරිච්ඡේදයේ ප්‍රපංච සහ පරිසම්පාද ධර්මයේ පිළිබඳව මෙතියෙදි අපි මේවා ගැන කතා කර කර ප්‍රපංච කරන හැටි ඉදිරියට යනවා. කිසිනවත් මේකේ නිදර්ශන ටික ඔය වැලින් එගෙදිට යන එක සංකාරූපික ඥානෙ විස්තර කරනකොට බුද්ධඝෝසාචාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. දැන් මේ ඥානදසනාචේ මතක් කරනකොටත් වගේ නමුත් ඥානදසනාචේ මේකේ සංලක්ෂක කියලා තියෙන 108 වෙනි සංලක්ෂය අන්නේ කියලා තියෙනවා. මේක මේ ඇත්තටම බුද්ධඝෝසාමතු ඉදිරිපත් කරලා එච්චර ගම්ම්‍ය වෙන්නේ නැහැ කියලා. මේ උපමාව බුද්ධඝෝසිමියන් විසිරි මාර්ගයේ මුද්‍රණේ 55 වෙනි පිටියේ තියෙන එදාගේ නමුත් එහි නියම අර්ථයේ මතුවේ නැති බව පෙනේ කියලා. වැලක එලිලා ගිහිල්ලා ඒ වෙලාවේදී කෙලවරේම අතහැරියොත් විසිරලා වැටෙනවා. අල්ලගත දේ තාපව වෙනවා. ඉතින් ඒ නිසා අපිට උදව් කරපු වස්තුන් තමයි අප හැදලා ගන්න. ඒටි එතෙන්දී අල්ල ගන්නත් ඕනේ. මේ සැත්තෙන් අල්ලන්න තියෙන මේ බිමේ ඉඳලා හයියෙන් අල්ලන නෙවෙයි, වැලට පැනලා වැල බදා ගන්න ඕනේ. වැල ගැලවෙන තැනකින් වැලේ කොනේ වැල් වල අතපය පැටලුනොත් වැටෙනවා. මේ අත අතාරින්න බැරි වෙනවා. වැල අල්ලන්න ඕනේ. අල්ලගෙන එහා කෙළවරට යනකොටම අතාරින්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අතාරින්න නැත්නම් ආපහු මේ පැත්තට එනවා. දැන් අපි ඊට පස්සේ ඉච්චර මෙහා පැත්තට එන්නේ නැහැ. වැල එහෙම පැදිලා මැද නතර. අපි දැන් අල්ලගෙන තියෙන හැම මගුලක්ම හරි වෙලාවට අතහැරපො නැති එකේ දෝෂෙ තියෙනවා. ඉතින් මේකට හොඳ උපමාවක් විදිහට අපි ඔය සතිපාසල මේ උපවන විනෝදේ වැඩසටහන අපි කෙනෙක් කිව්වා මේ කරපිංචකොල කණ්ඩිපයි කියලා. ඉතින් මම එතකොට අපි වාහනේ යන ගමන් ඇහුනේ අතරමැදි සිග්නල් කැඩි කැඩි ගියේ. ඊට පස්සේ කතා කරලා පස්සේ මහා ධම්මජීව ස්වාමීන් වහන්සේ නැන ස්වාමීන් පොඩක් කතා කරන්න ඉරෝසේ මම කෝ මාත් මේ කරපිංචකොල ගින්ති හතරක් කාලා ඉන්නේ. මොකද කාපුවා වෙන්නේ කියලා. නෑ ඒ කොළොට විස උරා ගන්නවා මාළුවට දැම්මට පස්සේ විෂය සහිතව කෑවොත් එහෙම ආපහු විෂ ටික බඩට යනවා කිව්වා. මොකද මාළුවට දාපු කරපිංචකොල කන්න එපයි කිව්වට ගහේ තියෙන කරපිංචකොල විස උරා ගන්න ගතිය තියෙනවනේ. මාළුවේදී විස උරා ගන්නවා වගේ අමු කරපිංච කපම් මාළුවේ තියෙනව කන්න එපා. අමු කරපිංච කපම් බොක්කේ තියෙනව අරගන්නවනේ කිව්වම අර මගේ කට ඇරිච්චාම බහ ගන්න බැරුව ගියා. මට කියන්න තුන ඔයාලා මේ රේඩියෝ වල මඤ්ඤොක්ක ඉරෙන්නේ තොපි වගේ උන් කතා කරනකොට තමයි. කරපිංච කාපියව මාළුවට දාලා විස ඇදගත් එක කන්න එපා. හැබැයි අමු කරපිංච කප බොක්කේ තියෙන වැදලා ගන්නවනේ. මම කොහේ ඒ නිසා මේ එයා කියන කරපිංච කොලේ කියලා අපිට ආදර්ශයක් තියනවලු වැඩ අරගෙන විසි කරන බාණ්ඩෙට. ඒ නිසා කරපිංච කොල කන්න එපයි කියලා සමස්ත කතාවක් කියනවා. ඉතින් ඊට පස්සේ මම සංවිධානය කරන එකට කිව්වා මම දිගට කතා කරන්න හොඳ නැහැනේ ආර්ධන කරලා මිනිස්සුෙක් ගෙනලා. අදහස අපිට උගන්නේ හැම විද්‍යාඥයෙක්ම කවදාකවත් මුලමදාග දැනගෙන නෙවෙයි උප දැනක කතා කරන්නේ. එක කෙනක් දන්නවා. එක ගහපාපෙන් වල ප්‍රති ඒක මෙහමුන් ඒක න අපි දන්නේ අපි පරිශීලනය කරලා නැහැ. අපිට ඒක එල්ල වෙලා නැහැ. තෝ එල්ල වෙලා එතකොට මං කරලා තියෙනවා යකෝ. අපි මුලමදාග දැනගෙන කතා කරන්නේ. ගහක දන්න අපිට කොල කඩා පාණ්ඩෙන්න එපයි කිය. අපි බුදුහාමරන්ගේ ගෝලියෝ නේ. බුදුහාමර අපි වෙනුවෙන් ඔක්කොම පරිශීලන කරලා තියෙනවා නේ. අපිට තියෙන බුදුහාමරට විශ්වාස නැතිකම. ඒකනේ මේ එක එක බයියෝ කියන දේවල් අහන්නේ. ඒ බයියා ඒ කතාවට දක්ෂයි. කරපිංචවලට විස උරා ගන්නවා. මාළුවේ තියෙන විස උරා ගත්ත පස්සේ විස උරා ගත්ත කරපිංච කන්න එපා. විස කරපන්. නමුත් ගහක තියෙන කරපිංච කපුවා මොකද්ද වෙන්නේ? කප්පියම් කරගනි. විස කැඩෙන. කාපියේ. උය ඕනම විසක් බෙහෙතක් ඕනම බෙහෙතක් විසක් මාත්‍රාව විතරයි ප්‍රශ්නේ.
ඒකනේ ජීවකයාගේ ප්‍රධාන කියමනේ. අපි ඇසුරු කරන්න ඕනේ විශේෂයිත පුද්ගලයා. උන් අයින් කරන්න යන්න එපා. මිනිහා අතේ ළඟ තියාගෙන ඉන්න ඕන. දැන් ඒකයි මම පණ පිටලෙම තියන්නේ අමු විස. ඒ අතේ දුරින් මම දැන් දුර තියාගෙන ඉන්නකොට බය වෙන්න දෙයක් නැහැ. ඕනේ දෙයකට උගේ කැල්ලක් අරලා දානවා. ඌ ඒකේ තියෙන විස අර ගන්නවා. මයි ළඟට එන්න දෙන්නේ නැහැ. පණ පිටි අයින් කරන්න ඕනේ. මනාපිරි ළඟ තියා. ඒ නිසා මම ඇසුරු කරන ඔක්කොම ළමම ඒ වගේ ඒ ප්‍රයෝජනෙට අවශ්‍ය කරන ඒ දේවල් ඇසුරු කරනවා. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මම මොකටද ඇසුරු කරන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ කොතනදීද ඒගොල්ලෝ විස උරා ගන්න කියලා. ඒ ෂොක් ඇබ්සෝරයක් වගේ. ඒ නිසා ප්‍රශ්මාලාවක වගේ වටේ ඉන්නවා. ඒක හදන්න දෙයක් නැහැ. හැමදේම එහෙම තමයි ලෝකේ හැටි. දේවදත්ත නැත්තම් කවම දාකවත් බුදුසේවයේ ගුණ විශේෂ එළියට එන්නේ නැහැ. අඟුලි පාල නැත්තම් මුද්‍රාංශිකෝ ගුණ විශ්ේ අපිට ආනන්ද හැමතුන්ට ඒක දෙන්න බෑ. ඒ විතරට මේ චින්චමානිකාව කරපුදී පටාචාරාව කරපුදී ඒගොල්ල ඇත්තටම ජීවිතේ කෙලවරටම ගිහ නමුත් අන්තිම ඒක බුදුරජාණන්සේගේ ගෞරවයට ආවනේ. ඒකයි සමලෙට අතුනෙමන වගේ කියන්නේ මේ ලෝකේ තියෙන විස අවශ්‍යයි. මොඩය දන්නතෝ පාවිච්චි කරලා අතක බය කපා ගන්නවා. නමුත් එහෙම නෙවෙයි ඒවා හැදිලා තියෙන ලෝකේ ඒකට නෙවෙයි. දන්න මනුස්සයා මාත්‍රාව දන්නවනම් ඉති ඔය අර අනවශ්‍ය විදියට සදාචාරවාදී වෙන එක නේ ඒක ළඟටවත් ගන්නෙ නෑ. බයලජ්ජාව කියලා. බයලජ්ජාව කියන්නේ ඒකට නෙවෙයි. අර ගහ දන්න මිනිහට බය වෙන්න දෙයක්වත් නෑ. එයා සර්පයල්ලන්නේ හරියට බෙල්ලෙන්. මේ හැම වෙලාවෙම අල්ලන්නෙත් නෑ. අල්ල වැඩදාය පෙන්වනවා ඕම් බලාපන් කියලා. ඉතින් ඒක අවස්ථාවාදයක්. ඒ වගේම තමයි ආස්වාස ප්‍රසවාසී වම දහුනේ අපතිත්තං අනාරම්මණං අන අපවත්තං කියන කාරණාව තමයි විපස්සනා වියයි. මේ ප්‍රතිෂ්ඨාවත් තියෙන ආනපනේ අහුනා මගේ නිත්‍ය අරමුණ ආනපනේ කියලා කියනවනම් එයා ඉතින් තාමත් ඉතින් අර වැල අල්ලගෙන පැද්දෙන වෙලාවේ පැද්දි පැද්දි ගිහිල්ලා ගඟපැද්ද තමයි නතර වෙන්නේ. අර ආපු වෙලාවෙම ගිහිල්ලා පද්දගෙන ගිහිල්ලා එහා පැත්තේ කෙලවරදී අතහරිනවයි කියන එක ඒ තක්කුමුක්කුවේදී මම දැක්කා. මේ ඒව එකක් ෆිල්ම් කරනවා මේ ටාසන් තන්නේ කර බොරුව කරන්නේ වැල ගෙනල්ලා පිටතනකින් ගැට ගහලා මල්ලත් පෙර දින උස ගහක දොඹ කරේක. හරිද? දොඹ කරේ පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මම හිත ගන්නත් ස්ටෑන්ඩ් එකකුත් තියෙනවා. හරිද? තන්නේ අතින් අල්ලගෙන උකේ ගහනවා. අන්තිර බලනකොට මේ ආරංචියක් ආවා. ඒ වුණා නම් අතර ප්‍රසිද්ධිය කියන්නේ හොඳ නැහැ. ඒ රූපලාවන්‍ය කරපු එක නිසා මෙයාට ඒඩ්ස් හැදිලා කියලා. ඒසස අපි ගමේ හැම කාටම රුපියල් 10ක් හම්බ වෙනවා. තට්ටේ ගාවොත් රුපියල් 10ක් දෙනවා. මේ අප්‍රිකානු ෆිල්ම් එකක් කරන්නේ. තට්ටේ ගාගෙන ඉන්න ඕනේ කාට රුපියල් 10ක් දෙනවා. ගංගේ කොටට යන්න ඕනේ. ඉතින් රුපියල් 10ක දසර හැරෙන ගණන්. අර යර නළුවටත් ඒඩ්ස් හැදිලා. අර රූපලාවන්‍ය කරන්න ආපු එක නෑ හැම කෙනාගේම ඇඳුම් අඳනවනේ. ඔන්න අඳලා ගිහලා තියෙන දේ. තාසන්. ඉතින් මම අමත් ගියා. ඉතින් මල්ලත් ඉදස්ස සල්ලි ගන්නෑ. ආර නිතරම ස්ප්‍රේ එකක් තියාගෙන ගහගෙන මේ කෑ ගහන වැල කෙල්ලිලා. දොඹ කර කෙල්ලලා තියෙන. ස්ටෑන්ඩ් එකක් තියෙනවා හිටගෙන ඉන්න. ඔය කුණුහරප නෙවෙයි නෙමේ තාසන් කියලා කියන්නේ මිනී මරමුකට බයකට මේ පයින් පැම්ම අල්ලන්නත් ඕනේ වෙලා තිරන්නෙත් වෙන විදියට අතාරින්නත් ඕනේ කෙලවරට ගියාට පස්සේ වෙලා අතාරින්න. එහෙමද අපි අල්ලගෙන තියන්නේ අද දේවල්? මම කියන්නේ වස්තු නෙවෙයි ආගම. අපි අද ආගම අල්ලගෙන තියන්නේ මේ වගේ ඊගොඩ වෙලා ඊගොඩදී අතාරින්නද කියලා. එතන අතයි ඊගොඩ වෙන තැන තේමනසයන් කියන්නේ බුදුහමතුරු නෙවෙයිනි කියන්නේ. අප පැද්දිලා එහා ඒත් කියන අටුවාචාන් වහන්සේ ගංගේ කෙලවර නෙවෙයි වැටෙන්නේ. ගංගේ වතුර අඩුවේ ඈත කෙලවරක වැටෙන්නේ. ඊට පස්සේ දම්බි ගහන්න ඕනේ. කොච්චර අවබෝධයක් තියෙනවද බලන්නේ පදින වෙලාවේ ගඟ අතහරින වෙලාවේ. දැන් යන්තම් කරපෝන මට්ටමට ගිහිල්ලා දැන් ප්‍රධාන දියවැල කපලා එහා පැත්තට ගිහලා දමි ගහන්න ඕනේ. ගන්නන්න පුළුවන්ද කියලා බලන්න. ඒකයි කියන්නේ ඒක ඉගෙන ගන්න පුළුවන් වුණාට ඉගෙන උගන්නන්න බෑ. සමහරු ඒකමයි ආස කරන්නේ. එහෙම කට්ටියට අද හොඳම වේදිකාවක් හැදලා තියෙනවා නිවන් දකින්න. මොකද පෙන්ලා තියෙනවා මේ ආර්ථිකයේවත් මේ සෞඛ්‍යයේවත් මොනම දෙයකින් අසරණක් නැහැ මිනිස්සුින්ද. ඒක කොහොම බොරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය කියනක තන්නේ බොරුවක් බව ජනයා ගත්ත අතට මේ 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 පාලන තන්ත්‍රය. දැන් ආයෙත් අභියෝග කරනවා ගන්නම් කියලා. ඉතින් කරන්න දෙන්නේ නැහැ. ලෝක රාජ්‍ය දෙන්නෙත් නැහැ, ලංකාව රාජ්‍ය දෙන්නෙත් නැහැ. මොකද මේ අරාජික වෙන්න බෑනේ. මේ වැද්දා කියන්නේ අරාජිකයි.
ලංකාවට විජය කුමාර එනකොට එහෙම ලංකාවේ තිබුණේ රාජික තත්ත්වයක්. මේ ගුවිනිතුරන් රාජ්‍ය තත්ත්වෙ මතුනේ මෙයා ආවට පස්සේ. නිකන් ලොක්කියක් වෙලා හිටිය ප්‍රාදේශීය රජවරු. ওই බිම්බිසා මේ දුද්දොදන් රජුරෝ එහෙම රජ කෙනෙක් නෙවෙයි මේ ප්‍රාදේශීය නායකයෙක්. කොසල් රජුරවන්ගේ ප්‍රාන්තයක්. ඉගෙනසා රජපෞල ලක්ෂණ රජකෙදරක් කිව්වට එහෙම එකක් වෙන්න බෑ කියලා අනන්ත මහත්මයා හඳුරෝ සිද්ධාර්ථ චරිතය පෙන්ලා දීලා තියෙනවා. පොඩි පොඩි ක්ලෑන් එකක්, පොඩි පොඩි සබ් ගෲප් එකක්. ඒකේ නායකයෙක්. ඒකේ නායකයාට විතරයි දරුවෙකුට උගන්න ගන්න පුළුවන් වෙන්නේ. අනික කට්ටිය ඉගෙන ගන්නෑ. ළමයි ගෑනු ළමයි කොහොමවත් ඉගෙන ගන්නෑ. ඉතින් ඒ තිබුණේක දැන් සමස්ත ඔක්කොටම අධ්‍යාපනය දෙන්න ගිහිල්ලා විනාශම කරගත්තනේ. විනාශම කරගත්ත මොකද ඒක සංවිධානාත්මකව දෙන එකක් නෙවෙයි මේක. අධ්‍යාපනය කියන එක ලබා ගන්න පුළුවන් එකක්. අද අධ්‍යාපන දෙන අයගේ අපි එදා තිබුණු සම්මන්ත්‍රණේ අපි දැක්කා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම පිළිබඳව වරි කරනවා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කව වරි කරන්නේත් නැහැ. ළමයි වරි කරන්නේත් නැහැ. කවුරුත් වරි කරන්නේ නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරියට දුක් ගන්නවා මේ දහම් පාසලේ ළමයිට කුඩු ගහලයි කියලා. කුඩු ගහන කට්ටිය කියනවා මේක සංවිධානයක් කියලා. කුඩු ගහන එකව එකක්ක ගණන් ගන්නේ නැහැ. මොකක්වත් නැහැ. ඌ hina වෙනවා. ඔගොල්ලෝ මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පවත්වනවා. අපිට වෙලා අපි කුඩු ගහන්නෙත් ඇතුව කරදර ගන්නවා. මට ගන්න ගැටුව අන්න ඒකයි. ඉතින් ඔක්කොම නැගිටලා ගියා සම්මන්ත්‍රණ වෙලාවේ. ආගෙන ඉන්න බෑනේ. විශාල සම්මන්ත්‍රණයක්. ඕ පොඩි නෑ. මේ තාම උනන්දුවෙන් ආගෙන හිටියා මේ එක්කෙනෙකුට අයිති වැඩක් සමස්තයක් බාර අරගෙන සමිතියක් බාර අරගෙන උත්තර දෙන්න ගියාම අදාළ පුද්ගලයා පළාතකවත් නෑ. එදිකම සතිපාසලේ අපි ගත්තොත් එහෙම මාස්ටර් ට්‍රේනර් කෙනෙක් මොකද්ද මේකින් ගන්න ආදර්ශය? මේක ඉතාම සුළු ප්‍රයෝජනයක්, සුළු ප්‍රතිඵල ප්‍රමාණයක් දෙන විශාල ප්‍රතිඵල නොලැබෙන වැඩක්. මේක අපිට කාගවත් සුභසිද්ධිය හෝ කාගවත් නිවන පතන්න බෑ. ඉතින් හොඳටම වෙලා ගිය නිසා මම කෝ සාකච්ඡා කරන්න ඉතාලිට සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. මේ ඔය කතා කරන දෙමාපියන්ට ඔය දරුවා ගැන වගේ කියන්න බෑ. මේ දෙමාපියෝ හම්බෙන්නේ අනවශ්‍ය දරුවෝගයක්. ඔය දෙමාපියොත් ඔය පොඩි කාලේ ළමා අපතාලට ආරක්ෂා කරගන්න. ඕගොල්ලන්ට මෙව්වා කිව්වට තේරෙන්නේ නැහැ. වෙනම කට්ටියක් ඉන්න නල දරුවෝ ඉල්ලන කට්ටියක්. ඒ දරුවෝ ඉල්ලන කට්ටිය. ඒක නෙවෙයි තියෙන සමාජය අද. කාමසේවණේ කරනකොට දරුවෙක් හම්බ වෙනවා. ඊට පස්සේ දරුවා හදා ගන්න දන්නේ නැහැ. මොකද දෙමාපියොත් ඉන්නේ ආතතියේ. ඔය තත්ත්ව කරදී අපි වරි කරලා තියෙන්නේ මොකද්ද? අපි මේ අපි කරන්න ඕන අපේ රට මෙහෙම වෙනවා කියලා. මොකද ජාත්‍යන්තර වශයෙන් අපි ඉන්නේ ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයක. ඒක වාසිය අරගෙන ක්‍රියාත්මක කරන මාෆියා සංවිධානය තමයි ඔක් කරන්නේ. හැබැයි සතිය මේ ඔක්කොටම උත්තරයක් දෙනවා. බය වෙන්න එපා. ඒ අම්මට උනත් කතා කරලා කියන්න පුළුවන්. දඩුවට උනත් කතා කරලා කියත හැකි ඩ්‍රග් මේ ඩේන්ජරස් ඩ්‍රග් යුනිට් එකකට අපිට කතා කරලා කියත හැකි අධ්‍යාපන දෙපාර්තමේන්තුව කතා කරලා කියත හැකි සෞඛ්‍ය මං කවුද උඹලා එක එකක් තාම සතිය දාගන්නේ උඹලගේ වැඩසටහන් වල. ලෝකෙට සතිය දෙන්න කතා කරනවා. ඒ යටි අපි ලොකු තැනකට එදා ගියා. හැබැයි අහන්න කෙනෙක් නෑ සමන්තරේ. ඉන්න කටින් නැගිටලා යනවා. අර මනුස්සයා සින්දු කියනකොට විතරක් සැහැන්න මුළු දීලා වැඩි කරගෙන ආ. ඉතින් මේක තමයි බුදුරජාණන් තින්න කාලේ පවතින දැදි තත්ත්වේ. අපි නම රැස් වී දගෙන බුදුහාමුදුර යනකොට අම්මට උඩු තොරන් ගහගෙන දැන් කාලේ බුදුහාමුදුර ආවත් කොහොමයිද ගෝල් ෆේස් එකට වගේ දැනගට. අනේ ඉඳලා තියනවා දන්නේ නැහැ. බුදු කෙනෙක් ඥානන්ද සාන්ති ඉන්න කාලේ අර අවසානේ මෙහෙන් ගියාට පස්සේ ටිකක් ප්‍රසිද්ධ වුණා. නැත්තම් දන්නේ නැහැ. ඥානරාම සාන්ති ඉන්න කාලේ දන්නේ නැහැ. කවුරක්වත් දන්නේ නැහැ. දැන් තමයි කියන්නේ මේ ඥානරාම කියලා කෙනා පුදුමාකාර දෘෂ්ණියක් තිබුණ එකක් වෙන්නේ. අනේ පිස්සු, එහෙම ගන්නෑ. මම ඉතින් අවුරුද්දක් දෙයක් හිටපු නිසා මම දන්නවා. කවුරක්වත් තේරෙන්නේ නැහැ. මොකද ඔක්කොටම දිලිසෙන සියල්ල ඉල්ලන්නේ. නමුත් මේ සත්‍යයේ තියෙන දිලිසෙන සියල්ල නෙවෙයි. ඔය මාරු වෙන තැන, තඩමාරුවේදී, මල්පැන්නුවේදී, ඉරිපැන්නුවේදී ඉතින් අපි මේ මල්පැන්නුව ඉරිපැන්නුව නැති කරන්නේ අධ්‍යාපනය ලබා ගන්න හදන්නේ. ආර්ථිකය ලබා ගන්න හදන්නේ. ගැහණියක් ගන්න හදන්නේ. ස්ථිර නිත්‍ය දේපල හදන්න හදන්නේ. ඉතින් ඒකට පුදුමනසේ hina වෙනවා. අධික යතැහැල්ලන්නේ කියලා තියෙන නිසා බුද්ධඝම බාරගත්ත කිසිම රටකට නැගිටින්න නම් බෑ. මට උගන්න ප්‍රොෆෙසර් මට මතක් කරා මම නිකමට ප්‍රොෆෙසර් කෙනෙක් වචනේ මිකුවා. එතකොට ඌ බාකින් මොකද්ද කෙරුවේ බුරුමේ කියලා. නෑ දෙපාර්තමේන්තු හතක් යා accountant වශයෙන් බාර අරගෙන එයා සත්‍ය උගන්නලා ඊට පස්සේ ඌ බා ගෝයින් කට වැඩේ බාර දීලා සුද්ධ චරිතයක් විදියට හිටියා. රජයක් වශයෙන් බුරුම රජේ එහෙම විතරම සාර්ථක කියන්නේ බෑ. දැන් තියෙන හමුදා රජයක් උද්දාම ගැනීම තහනම්.
මුද බුද්ධාගමට ළමයි විප්ලව කරනවා කිය. තායිලන්තේ වැඩිම වෛශ්‍යවන් ඉන්න රට. ඔබේ අමරපුරේ සියන්නිකාය කියලා අපි ගෙනාවේ වැඩිම වෛශ්‍යවන් ඉන්න රට. හැම වෛශ්‍යාවක්ම ඉති මේ සමහරට කට කතා වෙන්න ඇති මට තායිල හාමුදුරුවන් නඩුදායි 10% පන්සලට ගවන්න ඕන. වෛශ්‍යාවට සම්බන්ධකම් බිස්නස් වල දෙන්නේ හාමුදුරුවෝ 10% ගවන්න ඕන. ඉස්සර තිබුණේ පල්ලියේ ඉඳලා තිනවා දේවදාසි කියලා එකනේ. යම් කිසි කෙනෙකුට කාමයේ පිළිබඳ පරීක්ෂණ කරන්න ඕන නම් එයා තමන්ගේ ශරීරයේ දෙනවා. හැබැයි කවදාකවත් ඒ මනුස්සයා අත ගන්න නැහැ කවුරක්වත්. ඒත් කියන්නේ දේවදාසි කියලා. ඒ වගේ තමයි ඔය මේ කසින භාවනා, කසිනේ මොනවද ඒවට කියන්නේ තන්ත්‍ර. තායිලන්තේ තියෙන ඉච්චරයි. වැඩිම ඒචින රට කවදාකවත් කාගකවත් මේ විදේශයකට යට වෙලා නැහැ. පිටිමි යුද්ධ කරන්න ඕනේ නැහැ. ගෑනු කට්ටිය වැඩ දෙනවා. ඉතින් ඒ රටවල් තුනක් ගැන මම මේ කතා කරන්නේ. භූතානෙ ඊට වැඩි වෙනස් කියලා කියනවා. මේ 96ක් විතර බෞද්ධ කට්ටිය ඉන්නේ හැදෙන්න බෑ. මොකද හේතුව මේ සංකල්පේ නිසා. අර නিত্য සුඛ සුභ ආර්ථික ප්‍රතිපත්තිය, දේශපාලන ප්‍රතිපත්තිය මේ කතා කරන්න ගියොත් ඒකයි මේ තනිකර තමන්ගේ නිවනයි කියන එක අතර විශාල පටලවිල්ලක් තියෙනවා. ඉතින් ඒක අපි තේරුම් අරගත්තාට පස්සේ අපිට පුළුවන් අපි භාවනා කරන බවත් නොකිය ප්‍රතිඵල ගැන කතා නොකර පන රකින්න ආසේ තමන්ගේ භාවනා කරගෙන ජීවත් වෙනවා. මේ අනික් කට්ටිය අහුවෙන හැටි බලනවා. එක එක දේවල් වලට අහුවෙනවනේ. ලාභයට සත්කාට සම්මානට සීලෝකයට භාවනා කරුවයි කියන්නේ අහුවෙනවා. ඒක තියා බලාගෙන කරන්ඩ මේ දැක පරිකන් නොකරන් අපරෝ කියලා තමන් බේරෙන එකයි තියෙන්නේ. වෙලාව හරි නිසා මම නතර නැබැයි මම ආසයි කවුරු හරි ඉන්නවා නම් කට දාන්න කැමති කට්ටිය, කතා කරන්න කැමති කට්ටිය ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේ Zoom එකේ එහෙම තියෙනවා නම් ප්‍රශ්න අපිට විනාඩි 5ක් 10ක් ගන්න පුළුවන්. Zoom එකේ එන්නකෝ මයික් එක දෙන්නද? Zoom එකේ ගියන්. එහෙමයි ස්වාමීන් වහන්සේ අනුෂ රොකම්ටන් වලින් කතා කරන්නේ සතිපාසලෙන් ආපු ප්‍රශ්න තුනක් වාර්තා තුනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සමාවෙන් ස්වාමීන් වහන්සේ සිංහල වාර්තා දෙකකුත් තියෙනවා. ඔව් ආයෙත් කියන්නේ සම්පූර්ණ අනුශාසක ප්‍රකාශේ අපිට අද ඉංග්‍රීසි දේශනාව තියෙනවද ස්වාමීන් වහන්ස? ඔව් 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 එහෙමයි. එතකොට මේ ඉංග්‍රීසි භාෂාවෙන් සතිපාසලෙන් ආපු වාර්තා තුනක් තෝරගෙන තියෙනවා. ඒ වගේම සිංහල වාර්තා දෙකකුත් ලැබිලා තියෙනවා. අපි සිංහල වාර්තා දෙකට යමු. එක කියන්නකෝ. එහෙමයි ස්වාමීන් වහන්ස. පළවෙනි වාර්තාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන ඉඳ ගැනීම හා එදිනෙදා කටයුතු වලදී ඉරියව් පැවැත්වීමේදී සිරුරේ චලන දැනීම්, ඇසීම් දැනීම්, සිතුවිලි හා හැඟීම් වල හිත පිහිටුවීම නිරීක්ෂණය කරන අතර අවධානය අරමුණෙන් අරමුණක් පාසා මාරුවීම අඩුවැඩි කාල පරාසයන් තුළ සිදුව බව මූලිකව නිරීක්ෂණය කරමි. එහිදී බණ ඇසීම හා බණපොත් කියවීමට වැඩි කැමැත්තක් ඇති බව නිරීක්ෂණය කරමි. එහිදීද යම් යම් කරුණු පිළිබඳව කැමැති තැන් අඩු වැඩි භාවයක් නිරීක්ෂණය කරමි. එසේ සිද්ගත් දහම් කරුණු උපුටා ගැනීම මේ සමග අමුණා එවමි. නමස්කාර වේවා. සාදු සාදු සාදු. මම ඒ එවපු එක කියවන්න ස්වාමීන් වහන්ස සමාවෙන්න මම මේක වැරදියට උච්චාරණය කළොතින් හිත මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලියේ චතුර්ථ භාගයේ පිටු අංක 105 න් තමයි එවලා තියෙන්නේ. හිතාකාරප්පව ලක්ඛනා මෙත්ත සියලු සත්වයන් කෙරෙහි හිතානුභාව, සිත කැමති බව, සිත සුව පිනිස බවයි මෛත්‍රිය. හිතාකාරප්ප වත්ති ලක්ඛනා කියලා සියලු සත්වයන් කෙරෙහි පවත්නා වූ හිත සුව කල්පනා කළාට මෛත්‍රී භාවනාවට ගියාම උපක්‍රමශීලී වෙන්න වෙනවා ප්‍රයෝජනීය සලකලා. එහෙමනම් මෛත්‍රී භාවනාවේදී හිතාකාරප්පවත්තන හිතාකාරප්පවත්
පවත්ති ලක්ෂණ කියලා තියෙනවා. හිතකාර පවත්ති ලක්ෂණ නැත්තම් පවත්තන ලක්ෂණ. ඕක කියන්නේ. එහෙමයි සර්. කියන එක හරවා ගන්නට වෙනවා තමන්ටම හිතසුව පිණිස. අනුන්ට මෛත්‍රී කරන්නට නම් තමන්ගේ හිත මෛත්‍රී තත්වයට පත් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැතිව අනුන්ට මෛත්‍රී කරන්නට තමන්ට සුදුසුකමක් නැහැ. එතනින් ඒක අවසානයි ස්වාමීන් වහන්සේ. ඔය කියන්නේ යට අහුවෙච්චි රසමසවුලු දානවා. අපි මේ අනික් කට්ටිය ඇසුරු කරන්නේ මෛත්‍රී ගන්න ඒගොල්ලන්ගෙන් එන ෆ්‍රික්ෂන් එකක් කරදරයක් බාධාවක් නැති කරන එක විතරටමයි. කවුරුත් එක්ක හරි පටලවා ගත්තොත් එහෙ නැති මෛත්‍රියක් නැහැ. ඒ කොයි දෙයක් පොඩි පේස්ට් එකක් ගෑවා කපරාරුව ගැහුවා එච්චරයි මෛත්‍රී කියන්නේ. හිතාකාරව පවත්ත ලක්ෂණ නැත්තම් වලිනේ. වලි ආවන ෆ්‍රික්ෂන්. ඒ නැති මෛත්‍රියක් නැහැ. ඉස්සලා තම දැනුව කවුරුවක්වත් වැඩක් නැහැ. හිටියොත් වලියක්. වලියක් නැති විදිහට තියාගෙන ඉන්න. ඒක තියන් අපි ආ තේ පොල් ටිකක් ගාගෙන ඉන්නවා. හරි අපි යනවා විමල බුද්ධ ආමතරට. අවසරයි සයින්න්ස. අර ස්වාමීන් වහන්සේ කියනට යෙදුනා දැන් අර නිස්සන්න වනේ ඒක පෞද්ගලිකව සයින්න්ස් කිව්වා ඒ වටේ තියාගෙන ඉන්නවා යම් යම් පුද්ගලයෝ ඊට පස්සේ අර කරපිංජ ටිකක් කුරුඳු ටිකක් දානවා වගේ එකකින් අරගෙන දාලා ඒක ඒක එකට මං හිතන්නේ අපි ඔය කෝපරේට් වල එහෙම කියනවා මේ බැලන්සින් ඇක්ට් කියලා ඒක ඉතින් හරිම ප්‍රායෝගික දර්ශනයක් වගේම ක්‍රියාවලියක් ඒක වෙනමවත් පේන හන්ද ඒක ක්‍රියාවලියක් කියලාත් කියන්න පුළුවන් ඒක ප්‍රකාශ කරන්න පුළුවන් හන්ද ඒක දර්ශනයක් කියන්නත් පුළුවන් දෙවෙනි කාරණේ තමයි සයන්ස් අපේ උපාධ්‍යයන් වහන්සේ හිටපු ඥානාරාම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඉතාමත්ම නිශ්ශබ්දව වැඩවාසය කරන්නට යෙදුනා නට විශාල කාර්යයක් කරන්න යෙදිලා තියෙනවා ඒ වගේම ඒ කටුකුරුන්දේ මහා ස්වාමීන් වහන්සේට නිස්සන්න වනේනුත් පිටත් වෙන්නට වුණා යම් යම් කාරණා නිසා. ඉතින් උන්වහන්සේත් අර බොහොම බැගෑපැත්ත බොහොම අහිංසක විදිහට නිකන් කෙට්ටුවට කවුරු හරි තල්ලු කළත් වැටෙන සයිස් එකේ හිමි හිටියට උන්වහන්සේ කියන්නේ පුදුමාකාර ශාසන සේවයක් කළා තියෙනවා. ඉතින් ඒක හන්ද තමයි අපිට නිවනේ නිවීම කියන්නේ මං හිතන්නේ නිවනේ නිවීම කියන පොත මේ මුළු ලෝකෙම ප්ලැනට් ඇර්ත් එකේම තියෙන එකම පොත එකම දේශනාවලිය. ඒ වගේම දැන් අපි කරන්නට යන කන්සෙප්ට් කරන කන්සෙප්ට් ඇන් රියැලිටි කියන ඒවා සායනාංශ ඒවා මම දන්න තරම මම පොඩ්ඩක් ඔව ස්ටඩි කරන්න බැලුවා ඉස්සර. ඉතින් කොහෙවත් අහුනේ නැහැ. ඉතින් අනිත් එක දැන් හුදී ජනයා වෙන අපිට විශේෂයෙන්ම මම වගේ අයට අපිට සිංහල කියව ගන්නත් බෑ ඉංග්‍රීසි කියව ගන්නත් බෑ. ඒක හන්ද දැන් ඉංග්‍රීසි ගන්න නැත්නම් කියන්න මං කියලා දෙන්න. ඒක මරි කියන්නේ. සනන්ස ඒක හන්ද මේ දැන් ස්වාමීන් වහන්සේ කිතාමත්ම සරල භාෂාවෙන් අර දෙකේ පන්තිය ළමයෙකුට ප්‍රායෝගිකව අල්ලන්න ප්‍රැක්ටිකලි ඒක කොහොමද ගන්න කියන එක ලස්සන්ට කියලා දෙනවා. ඉතින් ඒක ඇත්තටම සමාජගත වෙනවා. ඉතින් මේක මේ කියන්නේ පරිමාණ කරන්නට බැරි විශාල සාසන සේවයක් වගේම විශාල පිටුවහලක් කියලා ඉතින් මම පොඩි සාදුකාරයක් දෙන්න හැදුව සාංශික මෝඩකමටත් දෙන්න ඇති හැබැයි. ඒ කියන්නේ ඥානරාම සාංශිත් හොඳයි. අරකොන්ද ඊට ඥානදීය සාංශිත් හොඳයි කියලා නෝකියක්. ඒක මට පට ගන්නකොට තේරෙනවා. නැයි කිව්වේ නැති වුණාට ඒ කියන්නේ විමල බුද්ධ ඊටත් වැඩිය හොඳයි. ඔය ඔය එතන තමයි කරගෙන යන්නේ. ඒක ඉතින් අපි දන්නවනේ ඒක සාමාන්‍ය තේරෙනවා. මම දැන් කටියට තේරෙනවා. අනිත් මම කිව්වේ නැත්නම් ඒක තර නැහැ. හරි අපි යනවා අනුෂා. හරි. Yes, Ken. ඊළඟ වාර්තාව ඉංග්‍රීසි වාර්තාව අනිත් වාර්තාව කියවන සම්බන්ධ ඒ මහත්මයා මම දැන් මම කුණු වාර්ප අහන්න බෑ මම කිව්වා ඉංග්‍රීසි 3යි සිංහල 2යි. දැන් ආයෙත් මම අහන්නේ මොනවද? නෑ ස්වාමීන් වහන්සේ ඒ සිංහල වාර්තා දෙකම එකම මහත්මයේ කියවලා තියෙන්නේ. ඔව්. වාර්තාවේ ඒ කලින් වාර්තාවේ කියවපු ටිකමයි තියෙන්නේ. තවත් ඒ වගේ වැකියක් දෙවෙනි වැකිය කියලා එවලා තියෙනවා. නෑ ඒක අවශ්‍ය නෑ. ඒක තියන්න මේකනේ කොහමරි ඔය වගේ කට්ටියට දික්කසාදි බොහොම කිට්ටුයි කියලා කියපන්. ඔහොම කතා කරන්න ගියම කොයි මිනිහයෙක්ද දීන්න පුළුවන්. වැඳපු කෙනෙක් නම් පොඩ්ඩක් දියත් යන් මේ කවුන්සලින් වලට.
අනුසාර රිදෙනවද නැහැ? අනේ නෑ ස්වාමීනි. අනේ ඒක අප්සෙට් එක රිදෙනවා නම් ඔහම එක දේ කියව කියව ඉන්න ගියාම කොහොමද මේ මේ කරන්නේ මේ වැඩේ? එයා හරි ගැසලා නෝට් එකක් තියාගන්න මම පෙන්නන්න මගේ නෝට් එක මම හැමදාම නෝට්ස් ගන්නවා. ඒව කොහේ දානවද කියලා දන්නේත් නැහැ. අනිගණිත හරියට කරබන් ඉන්නකොට ඔය සුට්ටුවක් ගන්න බෝක්ක කුඩ ඉන්නකොට අහුවෙනවා ඔය නෝට් එක. හම්බෙච්චා වදිනවා කියන්නේ ඒක හරියට ඒක වෙන්න ඕනේ කියන්නේ. ත්‍රිපිටකේම නෙවෙයි මම ලියලා සිකරු කොලක ඇල්ලක් ගත්තාම මේක පට ගන්න තේරෙනවා. ඉතින් මලංග හිටිය කතෝලික කෙල්ලක් ඒ කෙල්ල මයිත් එක පොඩි ටිකක් සම්බන්ධ ගාවයිකුත් තිබ්බයි කියන්නේ හරි ආදරේ මට. ඒක පාට ගිගම බයිබලේ පෙරලනවලු. අනිවාර්යෙන් වාක්‍යයක් හම්බ වෙනවලු. ඉතින් මේ වගේ එකක්. ඉතින් ඒ නිසා අපි ඒක මේ වෙලාවේ නොකියවර ගමන්නේ. හොඳයි එමනම් අපි සිංහල වැඩසටහන සිනමා මෙතනින් සටහන් කරනවා. අපි පහලිය කුටියට මයික් එක බාර දෙනවා මේ නිමාව සටහන් කරන විදියට. අවසරයි. අතිපූජනීය නායක මහින්පාලන් වහන්සේගේ අවසරයි, පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දවසේ ධර්ම සාකච්ඡාවේ දැන් මේ නිමාවුනේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ මලසුන ධර්මින් මේ පින්කම සිද්ධ කරගත්තා. ඊන් ජනිත වුණ පිනත් අප සැම සම්බන්ධ වෙලා උත්පත් කරගත්තා වූ පිනොත් අපට දුලවැස්සැමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායන කළා. පින් අනුමෝදන් කරමු. සද්දනගා කියමු. ittavata jamhehi sambandham punya sampadam